හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපි ගිය සතියේ අවසන් වශයෙන් කතා කරේ දෘශ්‍ය විස්ථාපනය ආශ්‍රිත හැසිරීම. එතෙන්දී පුතේ අපි දැකපු දේ තමයි ගහන මාධ්‍යයක් තුල තියෙන දෙයක් අපි නිරීක්ෂණය කරොත් විරල මාධ්‍යක සිට එහිදී අපට දෘශ්‍යමාන වෙනවා ඒ තමයි අර ගහන මාධ්‍ය තුල පවතින වස්තුව මදක් එසවීමකට ලක්ව නිරීක්ෂණය වීම. එනවා මම ගිය සතියේ පාට පරික්ෂණයක තමයි ද්‍රවයක වර්තනාංග සේම සරසුම් කරා ඔන්නේ සංකල්පය යටතේ. ඔයාලට මතක ඇති අර වර්තනාංගයේ සමානයි සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුරු කියන සංකල්පයෙන් තමයි අපි ඒ අදාළ ජල පරිමාවක් ඒ වගේම තල දර්පණයක් සහ තවත් අල්පන දෙකක් භාවිතයෙන් වර්තනාංග සේම සරසුම් කරේ. ඊට අමතරව මම කතා කර ඔයාලට මතක ඇති අර ඝන වීදුරු තහඩුවක් ස්පර්ශෝ වූ ඊට පොඩ්ඩක් දුරස්ව තියලා ඊට ප්‍රතිවිරුද්ධ මොහොතේ නිරීක්ෂණය කරද්දී දුටු දේ තමයි පෘෂ්ඨ ස්පර්ශෝ තිබ්බත් පෘෂ්ඨ මදක් ඈතින් තිබ්බත් සිදුවන දෘශ්‍ය විස්ථාපනය එකම ප්‍රමාණයක් වන බව. හරි, ඔන්න ඔය ටික තමයි අතරම ගිය සතියේ කතා කරේ. අපි ඊළඟ අද තවත් චුට්ටක් අවධානය යොමු කරනවා චලාංශයක් යොදාගෙන මට පුළුවන් ඉතා ඉහළ නිර්වද්‍යතාවයක් සහිතව වර්තනාංග සේම සරසුම් කරන්න ඔය අභිලම්බ නිරීක්ෂණ ලෙස දුවන දෘශ්‍ය විස්ථාපන සංකල්පය පාවිච්චි කරන්න. මෙන්න අපි ඒ කරන විදිය. මැසේජ් එකක් ආවා. හරි, හරියටම හරි දරුවෙක් දාලා තියෙන පුතේ මේ ලබන සතිය හෝ පස්සේ බොහෝ දුරට ආරගේ ටෙස්ට් පේපර් එකක් තියෙනවා තීරි පන්තිවල ළමයින්ට. එහිදී වග බලා ගන්න ඒ ටෙස්ට් පේපරේ තියෙන දවස දක්වා කරපු මෙම ආලෝකයේ පාඩම වෙනොත් දානො නැත්තම් වෙන්නේ ඔයාලා මේක ස්ටඩි කරන්නේ නැහැ. අපි ළමයෙක්ව ඇසස් කරන්න නැතුනොත් ඌ ඒක ගණන් ගන්නෑ. දැන් මම ආලෝකයේ පාඩම ප්‍රශ්න පත්‍රේ නොදා විනූපකරණ අවසන් වෙලා පළමු පාඩම විතර ප්‍රශ්න පත්‍රය සකස් කරොත් අපේ දරුවෝ හරි බුද්ධිමත්නේ. සම්පූර්ණ ආලෝකයේ පොත කිසි කරලා දාලා ඊට පස්සේ ගන්න විනූපකරණ උදේ ඉඳන් රෑ යනවා කියවපගේ වෙනවා. මතක තියාගන්න උසස් පෙළ ලයිෆ් එකේදී අපි කිසියම් පාඩම් ප්‍රමාණයක් ආවරණය කරගත්තද ඒ දවසට ඒ දක්වා කරපු සියල්ල දැනගත යුතුයි. එහෙම නැතිනම් ඔයාම් පුතේ වාගෙන පොඩි මිනුම් දණ්ඩක් තියාගන්න ඔයා යන රේස් එකේ වැරදි ට්‍රැක් එකක ඔයා දුවමින් ඉන්නවා. වේගය වැඩි වෙන්නත් පුළුවන්, ඉතා සෙමෙන් යන්නත් පුළුවන්. හැබැයි යන්නේ වැරදි ට්‍රැක් එක නම් වැඩක් නැහැ, තරඟය අවසන් කරත් වැඩක් නැති වෙන්න පුළුවන්. සහ හැමතිස්සෙම බලන්න මොන පාඩම හෝ ආවරණය වුණොත් වග බලා ගන්න ඒ දක්වා ඒ ටික ඔයාගේ ඔළුවේ තියෙන්නේ. ඒ වගේ කැමති අයට පුළුවන් තව විශේෂ නිවේදනයක් තියෙනවා මගේ YouTube එකේ තාපේ පාඩම බලලා තියෙනවා නම් මුල් විශේෂ උෂ්ණත්වමාන මුල් වීඩියෝ 4-5 බලලා තියෙනවා. හෙට හවස 21-22 ළමයින්ට යන පොඩි පුනරීක්ෂණයක්. ඔයාලට කැමති අය කෙනා තාපේ වීඩියෝස් මම YouTube එකේ දාලා තියෙන වීඩියෝස් 24ක් කවුරු හරි මුල් වීඩියෝ 3-4ක් විතර බලලා තියෙනවා නම් ඔයාලට පුළුවන් හෙට පුනරීක්ෂණයක් තියෙනවා. රාත්‍රී 8:00 සිට කැමති අයට පුළුවන් මට මැසේජ් එකක් දැම්මොත් ලින්ක් එක එවන්න. හෙට රාත්‍රී දිනේ පන්තිය සඳහා තාපේ බලපු වැඩි විතරයි. තාපේ නොබලපු අය නිකන් ඇවිල්ලා බහන් නිලම් බඩ උලන් ඉන්න ඕනේ. තේරුම් ගන්න නෑනේ. ඒකේ වීඩියෝ දානවා නම් වීඩියෝ දාන්නේ නෑ පුතා. දැන් ඉස්සර ටික ටික වීඩියෝ දාන එක අතර වෙනවා. වීඩියෝ දාන්නේ ආලෝකේ පාන විතරයි. ඒ වගේම සඳ පන්තියේ මිස් වෙන අයට බ්‍රහස්පති බදාදා පන්ති අතර ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. සිකුරාද පන්ති මිස් වෙන අයට පුළුවන් බදාදා පන්තිට සම්බන්ධ වෙන්න. අඟහරුවාද මිස් වෙන කට්ටියට මම දෙනවා බදාදා පන්ති. සියලු මිස් වෙන කට්ටියට මම ඉදිරියේදී බදාදා පන්තියේ ලින්ක් එක දෙනවා. වීඩියෝ දැන් මේවා ටික ටික ක්‍රමානුකූලව අඩු කරනවා. නැත්තම් පුතේ ඊට පස්සේ ඔය කොමිටි කියා මාර දන්නවා ළමයි පන්තියෙන් නැහැ ඊට පස්සේ පැත්ත බලන්න. ඒ නිසා
හැමදේම අපි හිතන්නත් ඕන ළමයින්ට උදව් කරන්නත් ඕන අපිත් පරිස්සම් වෙන්න අපි පරිස්සම් නැත්තම් වෙන්නේ ඔයාලට දඩල ගිය සර් සමවුරුද්දේකින් ටියුෂන් ෆීල් එක දකින්න තු වෙන පුළුවන් ඉතින් ළමයින් තුන අපි පන්ති අතහැරලා දානවා එහෙමයි වෙන්නේ වැඩේනේ සයි පරිස්සමෙන් හැමදේම කළමනාකරණය කරමු පළවෙනි පාඩම උඩින් බොක්කෙන්ම සපෝට් එක දුන්නා වීඩියෝ දීලා ඔක්කොම කරා හැබැයි එහෙමයි කියලා සියලුම වීඩියෝ මුළු සිලබස් එකේම අතාරින්නේ හරකෙක් වගේ හරි ඒ වුණත් ඒ ළමයි පන්ති යන්නේ නැහැ අපි යම්පේ වැඩේට ඒ කතාව තේරුම්මත් නැති වැඩක් අවශ්‍යයි නම් කියන තාපය හෙට රාත්‍රී 9 8:00 ඩිස්කෂන් එකක් යනවා මුල් සෙක්ෂන් උෂ්ණත්වමාන ආදී ප්‍රසාරණේ කැමැතියට මම ලින්ක් එක එවන්නම් ස්ටඩි කරපුවයි මට ඕන ඉගෙන ගන්න ළමයට උපරිම පුෂ් එක දෙන්න ඉගෙන ගන්න නැති කට්ටිය ඉතින් මොනා කරන් තියෙන්නේ ඉතින් මොනා කරන්ද මෙන්න මේක කරාන්තරේ අපි ගිය සතිය වල කතා බහ කරා මිනු උපකරණ චලන්නේ මම පුංචි මතක් කිරීමක් කරොත් පුංචි මතක් කිරීමක් කරොත් ඔයාලා දැర్శවෙන අපි කතා කරමු චලන්නේ පහුගිය සතිය අපි කතා කරා වර්නිය මූල ධර්ම පාවිච්චි කරලා ගණකම් දුරවල් ආදී මැනීම සඳහා විශේෂයෙන් ස්පර්ශයේදී ස්පර්ශයේදී වස්තුවක හැඩය වෙනස් වීම ලක්වන වස්තුන්නි ගණකම් ආදී ඕ ප්‍රවේශ විය නොහැකි ස්ථානයක කිසියම් දිගපල් ආදී මිනුම ලබා ගැනීම සඳහා විශේෂයෙන් සකස් කර උපකරණය තමයි ඔය චලන් විශේෂය කියන්නේ මේකෙදී මතක තියාගන්න ඔයා යමක් නිරීක්ෂණය වන තෙක් පැහැදිලිවම අන්වේෂ සීරුමාර් කිරීම කළ යුතුයි. හරි. මෙතන මගේ පරික්ෂණය කරන විදිය ගැන පුංචි පැහැදිලි කිරීමක් කරොත් මෙන්න මේ රූපේ පාවිච්චි කරලාම මේ රූපේ පාවිච්චි කරලාම පුතේ පුරුද්දක් විදියට මගේ තියරි පන්තිය ළමයි ලයිව් සෙෂන් එකේ ඉන්න මොකද ඒක ඉතා වැදගත්. අපි කිසියම් දෙයකට කමිට්මන්ට් එක ඒ ආකල්ප එතනින් හැදෙන්නේ කවුරු කමන්නේ ඉතින් මේකේ 2D YouTube දයින කියලා එහෙම ඉන්න එපා එතකොට ඒක ටිකක් අපි ඉසි ගොයින් යන. එතකොට අපෙන් මොද ප්‍රමිතියක් එන්නේ. ඒසයි ඔළුවේ තියාගන්න මට කමක් නැහැ. නමුත් අර දේ ඔළුවේ තියාගන්න හැම තිස්සෙම ටයිම් ෆ්‍රේම් වලට ටයිමින් වලට යන්න. ක්ලාස් එකේ ඒ ටයිම් එකේ අනිවාර්යෙන් ඒ වැඩේ අවසන් කරන්න තව දිග්ගස්ස ගස්ස ඕක නිකන් බටර් එක ලනු රබර් එකක අදින්න එපා. එතකොට අපිට ලොකු කාල නාස්තියක් වෙන්න පුළුවන්. වෙන මේකයි සිද්ධිය. මම කරන විදිය පුංචි පැහැදිලි කිරීමක් කරොත් මම පුතේ මේ ප්‍රැක්ටිකල් එකේදී මෙන්න මෙහෙම දෙයක් කරනවා. හරි චලන විශ්ේ පාවිච්චි කරලා පුංචි සලකුණක් මෙන්න මේ බෙඩ් එක මත මාක් එකක් දානවා. බෙඩ් එක මත මාක් එකක් දාලා මේ අන්වීක්ෂයේ මට පුළුවන් අක්ෂය සිරස් වනසේ අර සලකුණ ඉලක්කගත කරන්න. ඒ වෙලාවේදී සලකුණ පේන්නත් පුළුවන් නොපෙනෙන්නත් පුළුවන්. අපි ඊට පස්සේ කරන්න ඕන මෙන්න මේ අන්වීක්ෂයේ මෙන්න මේ ස්ථානයේ ඇස තබා මෙන්න මෙතන පුතේ ලෙන්ස් එකක් තියෙනවා මේකට මොකද්ද අපි කියන්නේ ඇස ගාව තියෙන එක උපනෙත උපනෙත් කාචය කියලා හඳුන්වනවා ඉංග්‍රීසි ඉගෙන අයිපීස් එක කියලා ඒ වගේ මේ අන්වීක්ෂයේ මෙන්න මේ ආසන්නේ තවත් ලෙන්ස් එකක් තියෙනවා මේක අපි හඳුන්වනවා අවනෙත් කාචය කියලා හරිද සාමාන්‍ය මේකෙදී සමහර ඒවායි කෙලීම මේක ඇතුලේ හරස් සලකුණක් තියෙනවා ඒ හරස් සලකුණ පේන පරිදිම උපනෙත් කාචේ ફોකස් කරලා තියෙන්නේ ඒ නිසා ගොඩක් උපකරණවල උපනෙත් කාචේ සිරුමාරු කරන්න ඕනේ මේ අමරෙත් කාචේ තැ පොඩ්ඩක් එහෙට මෙහෙට මූව් කරන්න ඕනේ හරිද හරස් කම්බි වෙනස් කියන්නේ තියෙන තැනට තියෙන දුර වෙනස් කළ හැකි වර්ග එකක් නම් ඔයා පුතේ වග බලා ගන්න ඕන මෙන්න මේ උපනෙත සීරුමාරු කොට හරස් සලකුණු මෙන්න මෙතන පොඩි ක්‍රොස් බා එකක් තියෙනවා ඒ දර්ශනපතේ හරස් සලකුණු පැහැදිලිව දැర్శණය වෙන තෙක් සීරුමාරු කළ යුතුයි ඒක දැర్శණය වෙන්නේ නැතිනම් ඊට පස්සේ අපි කරන්නේ අර ඔයා නිරීක්ෂණයකට අපේක්ෂා කරන සලකුණ අර හරස් කම්බි මත දැర్శණය වෙන තෙක් මේ අවනෙත් කාචේ සීරු මාර් පොඩ්ඩක් උස් පහත් කරන්න ඕන පොඩ්ඩක් නොබ් එක කරකවල ලෙන්ස් අතර පරතර සීරුවෙන් 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 ඇජස් කරද්දී ආට
වාගේ දර්ශන තලය තුල ඔයා පුතේ නිරීක්ෂණය කරනවානේ ඔය දර්ශන තලය තුල හරස්සලකුණුත් දකින්න පුළුවන් හරස්සලකුණුත් දකින්න පුළුවන් හරි අර අපි දාපු ක්‍රොස් බා එක අපි දැම්ම පොඩි හරස්සලකුණක් ඒක මෙන්න මේ විදියට වාට දර්ශන තලය තුල නිරීක්ෂණය කරන්න පුළුවන් ඔන්න ඔය පොයින්ට් එක ඔළුවේ තියාගන්න හරිද ඔන්න ඔය විදියට හරියට මේ සලකුණ නිවැරදිව පැහැදිලිව දර්ශනය වලදී සීරු මාරු කර පස්සේ වග බලා ගන්න කිසිම හේතුවක් නිසා කාචතර පරතර වෙනස් නොකළ යුතුයි මේ පරික්ෂණය කර අවසන් වනතෙක් වග බලා ගන්න ඔයා කිසිම හේතුවක් නිසා ලෙන්ස් දෙක අතර පරතර වෙනස් කරන්න බෑ මෙතනදී බොහෝ දුරට වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් අපි තාම කාච ටිකට ආවේ නැහැ මේක වෙනම මම උගන්වන්න හරි දැන් නිකන් අදහසක් තියාගන්න මෙතනින් එන ආලෝකය මේකම උගන්වනවා මොකද අපේ සිලබස් එකේ තියෙනවා අන්විෂය සංයුත් අන්විෂ සියල්ල කතා කරන නිසා මම දැනට අදහසක් දෙන්නම් මෙන්න මෙතනින් නිකුත් කරන ආලෝකය ඔන්න ඔය අවනෙත් කාචයේ වැඩි හරිද මෙන්න මෙහෙට එනවා මෙන්න මේ ස්ථානයේ ප්‍රතිබිම්බයක් තමයි ඕක දිහා තමයි බලන්නේ ඔතනට ආපු ආලෝකය තව දුරටත් මෙන්න මේ උපනෙත් කාචේ කරා ගොස් ඇස දෙසට ගමන් කිරීම තමයි වෙන්නේ ඔය අන්වීක්ෂේ එහි ප්‍රතිඵලයක් ලෙස අපට ඔය හරස්සලකුණු පේනවා මෙන්න මම මේ කියන දේ සීරියස් ගන්න ඒ තමයි ඊටමත් වැඩගත් දෙයක් මේ කියන්නේ උපනෙත් සහ අවනෙත් අපි අර හරස්සලකුණු පේන පරිදි පුතේ සීරු මාරු කරොත් එතෙන් සිට මේ අන්වීක්ෂයට පේන්නේ මෙන්න මේ දුරින් තියෙන සලකුණු විතරයි අපි සීරු මාරු කරලා පස්සේ ඔයා මොනවරි මගුලක් අවනතේ සිට මේ දුර අපි කැපිටල් x කියලා ගත්තොත් කැපිටල් x දුරකින් තැබුවොත් පමණමයි දෘශ්‍යමාන වෙන්නේ ඔය අන්වීක්ෂය කාච සීරු මාරු කරාට පස්සේ මොකද්ද කිව්වේ කාච සීරු මාරු කර පස්සේ අපට අවනතේ සිට x දුරකින් මොන හරි මගුලක් තිබ්බොත් තමයි වෙන්නේ නැත්තම් පේන්නේ නැහැ අපි ඊට පස්සේ කරන්නේ මම මෙතන රූපේ බහල් වෙනින්ද අපට පැත්තකින් අඳින්නම් අර මාක් කරපු සලකුණ තිබ්බේ මෙතනනේ අපි හිතමු නිකන් මෙන්න මෙතන මම නිකන් මාක් කරාට තියෙන්නේ මු මෙතන හරි මෙන්න මෙතන මේක අස්සේ අඳොත් කැතර නිසා අපි දෙවන රූපෙ දිහා මම මෙතනින් අඳින්නම් මෙන්න මේ සලකුණ උඩින් ඔයා පුතේ තියන්න වර්තනාංකය සෙවීමට අවශ්‍ය ඝන වීදුරු තහඩුව අපි හිතමු මෙන්න ඒ ඝන වීදුරු තහඩුව මෙන්න පුතේ මං ඒ තියෙන ඝන වීදුරු තහඩුව ඔන්න ඔය විදියට මෙන්න මේක උඩින් අපි ඝන වීදුරු තහඩුවක් තියෙනවා හරි ඔන්න තිබ්බා තිබ්බා මොකද වෙන්නේ දැන් ඔයා මෙන්න මේ රේඛාව ඔස්සේ නිරීක්ෂණය කරොත් මොකද වෙන්නේ මෙන්න මේ රේඛාව ඔස්සේ නිරීක්ෂණය කරොත් අභිලම්භව නිරීක්ෂණය කරොත් ඔය සලකුණ මදක් එස වෙනවනේ මෙන්න මේ හරිය තමයි ඔය සලකුණ විස්ථාපණයෙන් පසු පවතින්නේ එතකොට පුතේ මෙන්න මෙතනදී වැදගත් දේ තමයි මෙන්න මේ වගේ උසකට එනවා දන්නේ ඔන්න ඔය වගේ උසකට ප්‍රතිබිම්බේ shift වෙනවා මෙන්න මේ උස අපි මෙන්න මේ උස අපි මෙන්න මේ උස අපි ගත්තොත් එහෙම සංකේතයක් දැම්ම මොකක් හරි අපි හිතුව මේක simple a කියලා simple සර අපි විස්ථාපනය කරා simple d නේ දෘශ්‍ය විස්ථාපනය simple d කියලා ගත්තොත් මෙතන තිබුණු සලකුණ මෙන්න මෙතනට එස විලාපේ දැන් මට හොඳ පුතාල වගේ කියන්න මම මේ දැන් ඇඳේ නැතු උනාලු දුරේක්ෂය මෙතන තියෙනවා හරි මම මේ ඇඳේ නැතුන දුරේක්ෂය මෙතන තියෙනවා තාම අර අරකාස්සේ ඇඳුව පේන්නේ නෑනේ මගුල ඒ නිසා තමයි පොඩ්ඩක් පැත්තකට ගත්තේ හරි එතකොට දැන් අපේ අන්විෂය කලින් තනම තිබ්බොත් එහෙම දැන් පුතුවර රතු පාට සලකුණ පේන්නේ හේතුව අර සලකුණ d උසක් shift වෙනවා අපේ අන්වීක්ෂයට පේන්නේ x දුරකින් ඌ ඒව විතරක් නිසා අපි මේ
ඩී කුසකට මේක ප්‍රතිබිම්බේ මූ වුණා නම් අන්වීක්ෂය ඔයාට ඩී කුසකට චලිත කරන්න වෙනවා. එහෙම අන්වීක්ෂය ඩී කුසක් ගෙන ගියොත් මදක් සීරුවෙන් ඔයාගේ අන්වීක්ෂර ප්‍රතිබිම්බය සිදු කරපු එසවීමට සමාන කුසක් අනිවාර්යෙන් ඔසවන්න සිද්ධ වෙනවා. ඒ එසවීම කරන්න වෙන මේ මුරිච්චය පාවිච්චි කරලා මෙන්න මෙයා භ්‍රමණය කරලා ඔයාට සිද්ධ වෙනවා පුතේ කලින් අවනත මෙන්න මෙතන නම් තිබ්බේ හරි දැන් අවනත මෙන්න මෙතනට ගේන සිද්ධ වෙනවා කලින් විහිතුමට සාපේක්ෂව ඔයාට පුතේ අන්වීක්ෂ ඩී උසක් ගෙන යන සිද්ධ වෙනවා හේතුව මගේ ලෙන්සස් ફોකස් වෙලා තියෙන්නේ ફોකස් කරේ අවනතේ සිට ඩී දුරකින් වූ වස්තු නිරීක්ෂණ පරිදි කිව්වදේ තේරුණාද කිවරේ තේරුණාද කවුරු මොඩ් ළමෙක් මකට ප්‍රශ්නයක් දැල් සර් ඔය මිදුම් කොටස නේද කරන්නේ ආලෝකයේ නෙමෙයි නේද අහනවා යන්නේ කොහෙද මල්ලේ පොල් එක තමයි කේස් එක තියෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි ගාමයක් මැසේජ් එකද සර් ඔය මිනු කොටස නේද ආලෝකයේ නෙමෙයි නේද අහනවා ආලෝකේ පොඩ්ඩක් හිටපිය මොඩියෝ කරනකම් ආලෝකේ තමයි මේ කරන්නේ ආලෝකයේ ගිසතේ වැක්ටේල් එක කරා අපි එක ක්‍රමයක මේ තව ටෙක්නික් එකක් කරනවා හරි අපි මේ උගන්වන්නේ කාටද මන් දන්නේ සමහර ලාටනේ මෙන්න මෙතනදී වීදුරු කුට්ටිය උඩින් තිබ්බට පස්සේ දෘශ්‍ය එසවුමක් වෙනවා අන්නේ එසවුම හේතු කොටගෙන දැන් කලින් පිටු මේරිම අන්වීක්ෂය තියාගෙන බලද්දී අපරේක පේන්නේ ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඒ හැදිච්ච ප්‍රතිබිම්බයට අවනතේ සිට තියෙන දුර x වන දෙක් අන්වීක්ෂ සීරුවෙන් සිරස්ව සිරස්ව සිරස් ඉහළට ගෙන යන්න ඕන සිරස් ඉහළට ගෙන යන්න ඕන එලෙස ගෙන යාම කරන්නේ මෙන්න මේ මුරිච්චිය යොදාගෙන මෙන්න මෙයාව නැත්නම් සියුම් සිරස් සීරු මාරු යොදාගෙන තමයි අපි යාව ඉහළට ගෙන යන්නේ අන්නේ ගෙන යද්දි ටික ටික යද්දි පුතේ නැවතත් ඔයාට මේ විදිහටම හරස් සලකුණු දගින්න පුළුවන් අන්න ඒ වෙලාවේදී වග බලා ගන්න මෙන්න මෙතන තියෙන වර්නියරය සහ පරිමාණය පාවිච්චි කරලා ඒ පිටුම ගන්න. පළමු අවස්ථාවේ සිරස් පාටාංකය අපි T1 කියලා ගත්තොත්. වීදුරු කුට්ටිය තිබ්බට පස්සේ නිරීක්ෂිත සලකුණ මදක් සිරස් විහෙලට විස්ථාපනය වෙච්ච නිසා අපට අන්වීක්ෂයත් ඊට සමාන උසකට විස්ථාපනය කරන සිද්ධ වෙනවා. හරිද? ඒ නිසා අපි එම විස්ථාපණයට ආසන්න වනතේ ස්කෘප්ව භ්‍රමණය කර කර භ්‍රමණය කර කර අන්වීක්ෂ ඉහළට ගනිද්දී ඔන්න යන්තම් සලකුණ නැවතත් දර්ශන තලය තුල නිරීක්ෂණ වෙන පටන් ගන්නවා අන්නේ අවස්සයි පැහැදිලිව ඒ හරස් සලකුණු මත අර ක්‍රොස් බා එකම රතු පාට ගම හරස් සලකුණ පැහැදිලිව පෙනතේ සියුම්ම සීරු මාරු කරගෙන එම පිහිටුමේ නැවතත් මේ සිරස් ප්‍රධාන පරිමාණයත් වර්නියරයත් පාවිච්චි කරලා මෙන්න මේ පිහිටුමේ පාටාංකය T2 කියවගන්න. හරිද? ඔන්න මං කියුවේ හරි වැදගත්. ඊළඟට මං තව පාටාංකයක් ගන්නවා. මෙන්න ගන්න ඊළඟ පාටාංකය. මම් පුතේ ඊට පස්සේ මෙන්න මේ වීදුරු කුට්ටියේ මේ පරීක්ෂණය සඳහා භාවිත කළ මේ තියෙන වීදුරු කුට්ටිය නෝ මේ තියෙන්නේ පරීක්ෂණය සඳහා භාවිත කළ වීදුරු කුට්ටිය නෝ මේ ඔච්චර අමාරු නෑ හොඳද හොඳ කල්පනායෙන් අහගෙන ඉන්න ඕන නිකන් නිින්ද යන්න බෑ ගිය සතියේ පාඩම් නොකර පන්තිරෙන්න බෑ එතකොට පොඩ්ඩක් මේ පොඩි ගතියක් තියෙනවා හරි කොහොමත් පුතේ මතක තියාගෙන ඉදිරි අවුරුද්දක්ම මේ ඔන්ලයින් ටොපිය කන්න වෙනවා ඇයි ඒ තත්ත්වය භයානකයිනේ ඒ නිසා මේකට පුරු වෙන්න මේක ආයිත් ආලෝක වලට කරන්නේ නැහැ හරි මේ කරන එක තමයි කරන්න වෙන්නේ ආයිත් අලුතෙන් කරන්න වෙන්නේ පුළුවන්කමක් තිබ්බොත් ෆිසිකලි වර්ක්ෂොප් කරන්න පුළුවන් කාලේ වර්ක්ෂොප් එකකට ගණන්ටයක් හදවන්න එතකන් දැනට ඔහොම අල්ලගෙන යමු හරි මම ඊට පස්සේ කරන්නේ දැන් වීදුරු කුට්ටියක් බැලුවම
පාරදුෂ්‍ය නිසා වදින ආලෝකය කෙලින්ම ඇතුළට යන හින්දා උඩින් ඉඳන් බැලුවොත් මේ පෘෂ්ඨය ඇතුළේ හොඳට පේන්නේ නැහැ. සමහම මේ පෘෂ්ඨය අනාවරණය කරගන්න පොඩි පාම් පිටි ටිකක් කර නැත්තම් අපි ලස්සන ලින ලයිකෝපෝඩියම් පවුඩර් කියලා. ලයිකෝපෝඩියම් කියන්නේ ලැබ් එකේ පොඩි පවුඩර් එකක් තියෙනවා. ඔනේ ලයිකෝපෝඩියම් ඩස්ට් එක අරගෙන ලයිකෝපෝඩියම් නැත්තම් ගෙදර තියෙන පවුඩර් ටිකක් ඉහ ගන්න පුතා මෙන්න මේකට. හරි. චුට්ටක් මෙන්න මේ උඩ පෘෂ්ඨේ පොඩි ඩස්ට් එකක් විසරන මොකද මේක නිකන් මයික්‍රෝ පරාසයේ 30 ටික්නස් එකක් තියෙන පවුඩර් එකක්. ඕක අපිට විසිරුවලා මම දැන් අන්වීක්ෂයෙන් උඩ පෘෂ්ඨේ අඳුරගන්න try කරනවා. හේතුව මොකක්ද දන්නවද? මගේ ඉලක්කය තමයි වර්තනාංකයේ n සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර පාවිච්චි කරලා හොයන එක. එතන පුතේ ඔතන සත්‍ය ගැඹුර වෙන්න ඕනේ එහෙමනම් මොකද්ද? කවුරු මට message එකක් දාන්න සත්‍ය ගැඹුර වෙන්න මොකද්ද? සත්‍ය ගැඹුර වෙන්න මොකද්ද? ඔන්න හැව ඩෝල් ගාල ඉසුරි. සත්‍ය ගැඹුර කියන්නේ වීදුරු කුට්ටිය ගණකම. මොකද වීදුරු කුට්ටිය යටනේ අපේ මාක් එක දාලා ඒක උඩ වීදුරු කුට්ටිය දීපේ. එතන සත්‍ය ගණ සත්‍ය ගැඹුර කියන්නේ වීදුරු කුට්ටිය ගණකම. එස මං ඇත්තටම මේ 3rd reading එක ගන්න ඇත්තටම වීදුරු කුට්ටිය ගණකම හොයාගන්න. මොකද මම මේ වගේ ඩස්ට් එකක් දාලා අපි හිතුවා මේ වීදුරු කුට්ටියේ ගණකම සිම්පල් t කියලා. මෙන්න මේ ගණකම සිම්පල් t කියලා ගත්තොත් අපිට පේන්නේ අවනෙත් කාචයේ සිට x දුරකින් වූ වස්තු. එනම් වීදුරු කුට්ටියේ උඩ පෘෂ්ඨය බලන්න යද්දී අන්වීක්ෂය ආරම්භක පිහිටුමට සාපේක්ෂව වීදුරු කුට්ටියේ ඝනකමට සමාන ප්‍රමාණයක් ඔසවන්න ඕනේ. ඇයි මේ අන්වීක්ෂයට පේන්නේ? මේ අන්වීක්ෂයට පේන්නේ අපි කිව්ව මොකද්ද? මේ අන්වීක්ෂයට පේන්නේ අවනතේ සිට d දුරකින් තියෙන වස්තු. ඒ නිසා අපට අන්වීක්ෂය තව දුරටත් ඔසවන්න සිද්ධ වෙනවා. අන්න ඒ ඔසවන් ඔසවන් යද්දී මෙන්න මේ දුර මොන දුරද? වෙන මෙතන ඉඳන් තියෙන දුර x වෙද්දි වෙන මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර x වෙද්දි තමයි දෘශ්‍යමාන වෙන්නේ. වෙන මේ දුර x වෙන මේ දුර x වෙන විට තමයි ඒ ඩස්ට් එක පේන්න ගන්නෙ. අන්න පුතේ මේ වෙලාවේදී අපි අර ලයිකෝපෝඩියම් ඩස්ට් එක හරස් කම්බි තියන ආසනේ සුදු පාට යන්තම් පේන්න පටන් ගන්නවා. අන්නේ පේන අවස්ථාවට ආපු ගමන් සිරස් පරිමාණය පාවිච්චි කරලා T3 සඳහා සබන්තාවයක් හොයන්න. කවුරුරි මොලේ තියෙන ළමෙක් මට මැසේජ් එකක් දාලා කියන්න වීදුරු කුට්ටියේ ඝනකම හොයන්නේ කොහොමද? මෙන්න මේ පාඨාංග තුන පාවිච්චි කරලා පොඩ්ඩක් හරි මොලේ තියෙන ළමෙක් හිටියොත් මට මැසේජ් එකක් දාන්න වීදුරු කුට්ටියේ ඝනකම හොයාගන්නේ කොහොමද? ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ සුපිරි. Very good. මොලේ තියෙන කට්ටිය ගොඩක් කියනවා. වීදුරු කුට්ටියේ ඝනකම හොයාගන්න පුළුවන් T3 ඍණ T එකෙන්. සත්‍ය ගැඹුර කියන්නේ නෝක තමයි. හරි. සත්‍ය ගැඹුර කියන්නේ වීදුරු කුට්ටියේ ඝනකම T3 ඍණ T එක. Very good. යාළුවෝ ගොඩාක් උත්තර දැම්මා. මොලේ නැති කට්ටිය නෑ ගොඩාක් තියෙන කට්ටිය ඉන්නවා. Very good නේ. Shock නේ සතුටුයි නේ. හරි. කවුරු දරුවෙක් හොඳට මට හිතලා කියන්න දෘශ්‍ය ගැඹුර හොයාගන්නේ කොහොමද? මොකද්ද දෘශ්‍ය ගැඹුර කියලා මතක තියෙන්න ඕන. Very good. උත්තරය ඉවරයි. දෘශ්‍ය ගැඹුර. දානපන් තව ටිකක් කට්ටිය. දෘශ්‍ය ගැඹුර සචින් තෙට්ටියන්ස් දාලා තියෙනවා. Very good පුතා. තව දාන්න තව දාන්න තව දාන්න තව දාන්න. දෘශ්‍ය ගැඹුර කියන්නේ වීදුරු කුට්ටියේ අර ලයිකෝපෝඩියම් ඩස්ට් එක හියමු මුහුණතේ ඉඳන් අර x සලකුණ එසවිලා පේන තැනට තියෙන දුර. Very good. ඒ තමයි T3 ඍණ T2. Very good. Very good. ඔන්න ඔතන ඉන්නවනේ වැඩේ. හරි. නැත්තම් මේක මලගෙදර වගේ වෙනවා. නැත්තම් මලගෙදර වගේ වෙනවා. මම මල මියන උඹලා නිකන් මලගෙදර ආපු ළමයි ටික මිනිස්සු වගේ වෙනවා. මම හෙදියා බලන් යනවා. ඔන්න වාර ගති. මම ওই රූප සටහන් තුම්පල කැන්දර පුතේ චලාලනි ශතනම තමයි තියෙන්නේ. හරි. ඔය තියෙන මෙන්න මේ ඔරිජිනල් පොෂන් එක තියෙන්නේ. අන් චලාන් වික්ෂය
මෙන්න මේ ලොකේෂන් එකේ තමයි ඔහුගේ චරිත රඟපාන්නේ මෙන්න ඔහුගේ ලොකේෂන් එක මේ අන්විෂ්‍ය වෙන මෙතන තමයි ඉන්නේ අපි මෙතන දික් කරන්නේ හරිද මෙන්න මේ කොටස උස් පහත් කරන එක විතරයි මම මේක අස්සේ ඔක්කොම දින බැරි නිසා තමයි නිකන් ටික ටික දගුණු පැතර වෙන ඇඳලා දැම්මේ හරි එසා මතක තියාගන්න ඕකේ අන්විෂ්‍ය ඉන්නේ අතරම තමයි බඩු ඔතනද ඔය ඉන්න තැනම තමයි මෙන්න මේ උඩ තියෙන මුරිච්චිය විතරමයි මේ පරික්ෂණය පුරාවට මේ පළමු අවස්ථාව ගත්තත් ඒ වගේම දෙවන අවස්ථාව ගත්තත් මේ තුන්වන අවස්ථාව ගත්තත් මතක තියාගන්න රත්තරම් පුතේ අපි භ්‍රමණය කරන්නේ මේ ඉස්කුරු පාදයේ විතරයි අන් අර අන්විෂ්‍ය ලෙන්සස් අතර පරතරයට දශමයක්වත් බලපෑමක් කරන්න බෑ අපි කරන්නේ x අවනතේ සිට x දුරකින් වස්තු බලන එක තමයි මේ ප්‍රැක්ටිකල් එකේ. අන්නේ මතක තියාගන්නකෝ මේ ප්‍රැක්ටිකල් එකේ අපි කරන්නේ අවනතේ සිට x දුරකින් තියෙන හොයන එක. කියලා හිතන්න ඔය 1 2 3 අවස්ථා. ඒ ලැබුණු පිහිටුම් වලට අනුරූප පාටාංග යූස් කරලා අපිට පුළුවන් පුතාලේ මැසේජ් දැම්ම වගේ බීදුරු කුට්ටියේ ඝනකම හෙවත් සත්‍ය ගැඹුර සඳහා ගයක් හොයාගන්න. සලකුණ බීදුරු කුට්ටිය තුලින් බලද්දී එසවීමක් වුණාට පස්සේ ඒ දෘශ්‍ය ගැඹුර හේවත් උඩ පෘෂ්ඨයේ ඉඳන් නිරීක්ෂිත ප්‍රතිබිම්බයට දුර මනගන්න පුළුවන්. ඔය විදියට තමයි ඔය ඝන වීදුරු කඩාවක ඒ සාදා ද්‍රව්‍යයේ වර්තනාංගය අපි සොයන්නේ. හර ලස්සන ප්‍රැක්ටිකල් එකක්. කෙලින්ම රීඩින් තුන ගත්තා. අනික මේකේ විශේෂත්වය තමයි පුතේ මෙතන අපි යූස් කරන වර්නියරේ කුඩාම මිනුම 0.1 මිලිමීටර්ස්. ඒ නිසා ඉහළ නිර්වද්‍යතාවයක් සහිතව අපට ඒ උසවල් මැනීමත් කරන්න පුළුවන්. සලකීතු ඝනකමක් සහිත විදුලි කුට්ටියක් ගත්තොත් අපට ගින්දර වගේ ප්‍රශාද දෝෂය 100%කටත් වඩා අඩු මට්ටමක පවත්වගෙන පරීක්ෂණය ඉතාම සාර්ථකව කරන්න පුළුවන්. ඒ නිසා ගිය සතියේ අපි කතා කරපු අර භාජනයේ ජලය පුරවලා ඒ ඇසුරෙන් වර්තනාංගයේ සීමේ ක්‍රමවේදයට වඩා මේකේ නිර්වද්‍ය භාවයේ ඉතාමත් ඉහළයි. මේකේ නිර්වද්‍ය භාවයේ ඉතාමත් ඉහළයි. මාතෘකාව ලියන්න චලාන්විෂයේ භාවිතයෙන් වීදුරු කුට්ටියක වර්තනාංගයේ සෙවීම. මම මේ තව වීඩියෝ ටිකක් පෙන්නනම් මේ ටික ලියාගත්තට පස්සේ හරි මාතෘකාව ලියන්න. චලාන්විෂය භාවිතයෙන් වීදුරුවල වර්තනාංගයේ සෙවීම. වීදුරුවල වර්තනාංගයේ සෙවීම. චලාන්විෂය භාවිතයෙන් වීදුරුවල වර්තනාංගයේ සෙවීම. හොඳ පුතාල වගේ ඔය චලාන්විෂයම ලස්සනට අඳින්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ ඇඳලා හොඳටම ඇති. මෙන්න මේ වගේ ඇඳලා හොඳටම ඇති. එක් ඔන්න එකම තිරස් මට්ටම වෙනසේ මේ චලාන්විෂයේ ලෙස මෙන්න මේ සිලින්ඩරය ඇඳම ඇති. මේ සිලින්ඩරය ඇඳම ඇති. හරි. හොඳ දරුව වගේ ඔන්න ඔය රූපය අඳින්න අපේ ඔය x ලකුණ තියෙන්නේ ඔය චලාන්විෂයේ බෙඩ් එක මත තට්ටුව මත මෙන්න මෙතන දාපු මාක් එක තමයි මම මේ මෙතන මේ පෙන්වන්නේ හරි ඇත්තට මේ මාක් එක මෙන්න මෙතන තමයි තියෙන්නේ අපි කරන්නේ අන්විෂය ඉහළට පහළට ගෙන ගිය එක විතරමයි හොඳ දරුව වගේ ඔන්න ඔය ටික පිරිසුදුව ලියා ගන්න පුංචි වෙලාවක් දෙන්න පිරිසුදුව ලියා ගන්න ඔය ටික පිරිසුදුව ලියා ගන්න සහ මේ සමීකරණෙත් අනිවාර්යයෙන්ම සටහන් කරගන්න. මෙන්න වර්තනාංගය සොයන්න අපි පාවිච්චි කර සමීකරණේ අපේ තුරුම්පුව. මේකෙන් තමයි අපි ගේම් එක ගැහුවේ. මේකෙන් තමයි අපි වින් කරේ. මෙන්න මේක ඔළුවේ තියාගෙන තමයි අපි සමීකරණට ව්‍යුත්පන්න කරන්නේ. සහ ඊට අවශ්‍ය දත්ත සේව සිද්ධ කරන්නේ. විනාඩි දෙකක් තුනක් දෙන්නම්. ඔයාලා ලියා ගන්න try එකක් දෙන්න මේ රූපේ. කම්මැලි කමර left end එපා. පුරුදු වෙන්න එක දිගට මේ පය දෙක වාඩිලා ඉඳගෙන මේ රිද්මෙට මේ වේගෙට වේගයෙන් වැඩ කරගන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා chat box එකේ message එකේ දාන්න මම ඇත්තට microphone පුතා off කරලා තියෙන්නේ chat box එකේ ඕන දෙයක් දාන්න
අන්තිම ටිකේම මයික් එක ඔන් කරන්න. එතකොට ඕන දේක් අහන්න පුළුවන්. Chat box එක open. ඕන දේක් අහන්න. तापे वीडियोस हेट उदय पटांगा पुते मूल वीडियो तुनाक बेलव त्वालाट हेट रैम अगे तापे सेशन सहभागिट तापे पाड़ गेम्मट अल्लगन्न पुलुवन् उदय दर्वे कहना तुंगनी के मुखार्द तुंगनी के रथ सलकुन ने बलान्य अभी अर वीद्रुतहाड़े उड पृष्ठेट अभी पड़ी डस्ट का पीसी कर लाइक पोडियम वगे पौडे मेन मे मतपीट पृष्ठ मेन मे सर्फस अभी पड़ी डस्ट का स्प्रेड करना पड़ी इंके पर्मंट मार्कर पड़ी पर्मंट मार्कर मार्केदा अरे मे बेडे की अभी मार्केदा पेन्न कर मेके मार्केदा प्रश्न हर लाइक पोडियम उठाई सीट मार्क पेन करगन मैंने मेके क्रॉस मार्क अने क्रॉस मार्क पेहदल पेन सीर मार्क कड़े मंकी वैट बोर्ड पेन करगन ग्लास अदीन पुलवा मैंने मे मत पीट पड़ी क्रॉस मे रेड कलर रेड क्रॉस उड़ी तद कलपाटे मगे मार्क आगतना किसी कर द्लास उड़ी क्रॉस मार्क පහදිලිව මෙන්න මෙතන දර්ශන තලයේ පේන පරිදි සීර් මාර්ක කරනවාට T1 සහ T3 කියන පාටාංග දෙකෙන් එම වෙනසෙන් වීදුරු කුට්ටියේ ඝනකම සා ගන්න පුළුවන් නැත්නම් සත්‍ය ගැඹුර හොයා ගන්න පුළුවන් අහපු එක හොඳයි මෙන්න මෙතන උඩ ලයිකෝපෝඩියම් ඩස්ට් එක හරිය නැත්නම් ලේසි මෙන්න මේ සලකුණ දානගත මාක පෙන් එකෙන් मेक उड़ी मार्केदा विन रतु दापीन पेटल कलपाट पे मार्केदे मट मे मे प्रॉपर्टी का मोदी पे अर्दा मेन मे रूप मे मे दूर एक्स वन अंदो मेन मे एक्स गैपेनो गिंदर वाले बल तन अवनति तीन दूर आ बल तन अवनते दूर अवस्था अवनते बलानेरदी बलनिका एक्स दूर एनते सिरस्वीर कल सिरस्व सीर मार कल सिद्धांत पंति लमय पंति कट्टू ए आई मट पुट धनवा बदाद पहामारे पंति ए आई संभागेला सावरण कर නොයෙකුත් අන්තර්ජාල ගැටලු තියෙන නිසා තමයි පහසුකම ලබා දෙන්නේ එකෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්න ඕන දෙය මට පර්ෆෙක්ට් සෙට් එකක් වෙනවා තියරි ගත්තොත් 100ට 100ක් හැමෝටම එක ගන්න තේරෙන මට්ටමට එන්න ඕනේ එහෙම නැත්නම් තේරුමක් නැහැ මේ කරුවේ එකම දේ උගන්වන්නේ එතකොට ඒක ළමයිට යන්න ඕන එක සමාන වැඩියෙන් යන හේතුවක් නැහැ අඩුවෙන් යනවා කියන්නේ සමහර ළමයි ඉන්නවා ෆෝකස් එක මත ඒකවල නිකන් ඔය පව් ඉතින් කාට दारिता पड़ी पड़ी गैटल तीयन पूर्व
අවශ්‍යතා තිබේ නම් ඒ ධාර්තා පස කළා නැගී සිටින්න පුළුවන් අවශ්‍යතා ද එක අංකයක ඔයාට මේ කරන්න පුළුවන් කියලා හිතලා මහන්සි වෙන ගත්තොත් ඔයා වින් කරනවා ගේම් එක හරි ඔයා මේකට අනේ මට බෑ අයියෝ කම්මැලි මම නිදිමත මං යනවා මේ දා ගන්න හෙට උදේ YouTube එකෙන් බලන ඔන්න ඔය මොරල් එක ඉන්න අයට ඉතින් ලේසි නෑ මේ රේස් එක වින් කරන්න टी देकर इन टी ये करना पुलु आंधो पलान टी एकर इन टी देकर तो मुकादे लाभ नहीं टी एकर टी देकर इन टी ये मैं नोट वो आटे नहीं दुष्ट विश्वास होने सिंपल डी हो आगर पर मैंने मैया में आगर न पुलु आंगो ना यालो मैसेज जगह दाल दिए ना वा टी सॉरी ओके टी देकर इन टी देकर इना टी एकेंग वाट उड़ना में दृश्य विस्थापने हागन पुलवा दृश्य ऐसा वीम सागन पुलवा मामले तरह सासुम करे मेने में कंसेप्ट एके वर्तना के समानाई सत्य गैंबुर बेदीम दृश्य गैंबुर के ने मॉडल लगनी सा मंग ईटा रूप पद तमाई व्युत्पन्न करेगा वाट उड़ना दृश्य विस्थापने हागन पुलवा किसी प्रश्न या दैशिक पटांगण मैं दैशिक ट्यूट दालूट दानेूदना අඩුගානේ පිටු තුන හතරක් කියවලා පොඩ්ඩක් රෙඩි වෙලා ආයෙත් මොකද මං පාඩම් පටන් ගන්න සතියකට සති දෙකකට කලින් ටියුට් එක සාමාන්‍යයෙන් දෙනවා හේතුව ඉගෙන ගන්න ළමයින්ට ඒ තල්ලුව දෙන්න ඕන නිසා එතකොට ආල දෛශික ටියුට් එක දැන් ලබන සතියෙන් පස්සේ විනෝ පරි ඉවරයි දෛශ යාන්ත්‍ර විද්‍යා පටන් ගන්නවා දෛශික ටියුට් එක දාලා ඇති ගෲප්ස් වලට ඒක අනිවාර්යෙන් බලන්න හොඳට බලන්න ගෲප් එකේ දෛශික ටියුට් එකක් ඇති පුතා රූප ඇඳගෙන ඉවරද रूप राइट चलानिश्चे बावितेन इहत रूपे परिधि चल अन्विक्षे भावितेन इहत रूपे परिधि गण वीद्रुताडुवक गण तो द्रव्याने गण वीद्रुताडुवक ए साद द्रव्य वर्तनांके सेवीम निर्माण केमिकल संयुति अलुच्छेद चलानिशे मत हर सलकुनक्तबा फलमु रूपे परिधि मेदिने फलवन रूपे परिधि अन्वीक्ष्य शिरस्स पिहिटुवा हरस सलकुनु मत एय पहदिलिव पेरन तेक एय पहदिलिव पेरन तेक
එය පැහැදිලිව පෙනෙතෙක් අන්වීක්ෂය සීරුමාරු කොට අන්වීක්ෂය සීරුමාරු කොට අන්වීක්ෂය සීරුමාරු කොට අන්වීක්ෂය සීරුමාරු කොට සිරස් පරිමාණය සහ සම්බන්ධක වර්නියරේ භාවිතයෙන් වර්නියරේ භාවිතයෙන් එම පිහිටුමට අනුරූප එම පිහිටුමට අනුරූප පාඨාංකය කියවා ගැනීම පාඨාංකය කියවා ගැනීම ඉන්පසු අදාළ සලකුණ මත ඉන්පසු අදාළ සලකුණ මත ඉන්පසු අදාළ සලකුණ මත ඝන වීදුරු තහඩුව තබා දෘශ්‍ය විස්ථාපනයක් සහිතව නිරීක්ෂණය වන එම සලකුණ එම සලකුණ නැවත හරස් සලකුණු මත පැහැදිලිව පෙනෙන තෙක් පැහැදිලිව පෙනෙන තෙක් අන්වීක්ෂය සිරස්ව ඉහළට සියුම් සීරුමාරු ඇනය භ්‍රමණය කිරීම යටතේ සියුම් සීරුමාරු ඇනය භ්‍රමණය කිරීම යටතේ ඉහළට ගෙන යමින් පැහැදිලිව නිරීක්ෂණ අවස්ථාව ලබා ගැනීම පැහැදිලිව නිරීක්ෂණය වන අවස්ථාව ලබා ගැනීම එම පිහිටුමට අනුරූප පාඨාංකය එම පිහිටුමට අනුරූප පාඨාංකය එම පිහිටුමට අනුරූප පාඨාංකය එම පිහිටුමට අනුරූප පාඨාංකය සිරස් පරිමාණයෙන් කියවා ගන්න අතර සිරස් පරිමාණ ආධාරයෙන් කියවා ගන්න අතර සිරස් පරිමාණ ආධාරයෙන් කියවා ගන්න අතර ඉන්පසු වීදුරු තට්ටුවේ
ඉහළ පෘෂ්ඨය මත ලයිකෝපෝඩියම් වැනි තුනී කුඩු විශේෂයක් විසුරුවා හැර එම පෘෂ්ඨය මත විසුරුවා ඇති එම පෘෂ්ඨය මත විසුරුවා ඇති කුඩු පැහැදිලිව හරස්කම්බි මත නිර්ෂණය වන තෙක් නිරීක්ෂණය වන තෙක් අන්වීක්ෂය තව දුරටත් සිරස්ව ඉහළට ගෙන යන ලැබේ. පුතා ගොඩක් අය මැසේජ් කරන තාපේ ක්ලාස් එකට මම ගෲප් වලට ලින්ක් එක එවන්න. WhatsApp ගෲප් වල ඉන්න අය මැසේජ් දාන්න එපා. මම මැසේජ් ගෲප් එකේ මැසේජ් එකක් දාන්න. WhatsApp ගෲප් එක නැති අය විතරක් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. WhatsApp ගෲප් වල ඉන්න අයට මම ලින්ක් එක එවන්න ගෲප් වලට. නැත්තම් මට මැසේජ් 200ක් විතර ආවම මුකුත් හොයා ගන්න බැරි වෙනවා. දැන් රත් හොගල යනවා. ඇත්තනම් සතුටුයි. මොකද ගොඩක් ළමයි මගේ ගාවින් ළමයි තමයි මුණන්දි ටික දෙනෙක් ඉතින් ඔය හිටියට. ඒ අය වැඩේට සූදානම් තාපය ඇති ගෙන ගන්න අන්න YouTube එකේ වීඩියෝස් එක තියෙනවා දැන් ගොඩක් ළමයි රික්වෙස්ට් දාගෙන සර් අපි වීඩියෝ එක දරුවේ වීඩියෝ 10ක් බලුවා ෂොක් වීඩියෝ 10ක් බලුවා එක දරුවේ හොඳයි ෂොක් අන්නේ බලපු අය සෙට්ටෙන් හෙඩ් රෑට අපි ගේමක් ගහමු අපි ගේමක් ගහමු සර්ප්‍රයිස් එකක් දෙමු ලොකු වැට්ටයක් අපි මේටි කරගත්ත ගැන ඊළඟ ඉතුරු ටිකේ පුතේ අපිට දැන් හොඳට දිගට පේපර්ස් ටිකක් ගේ ලකුණු හදා ගන්න. ඊට පස්සේ නිකන් ඇස් දෙක පියන් කියලා ලියන්න විභාගය. ඇස් දෙක පියන් ලියන්න තියෙන මොකද ගිය අවුරුද්දේ මගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පුතේ 50න් 49ක් ගැහුවා. ඒ පේපර්ස් කරපු 50න් 49ක් ගහලා තියෙනවා ගණිත අංශයේ දෙවනිය වෙච්ච සහ මාතර දිස්ත්‍රික්කයේ පළමුව ස්ථානගත චම්දු හංසන. ඒ වගේම ඉස්සර ලියන ගේ කියලා දෘෂ්ටි ඝාත ගණිත අංශයේ එයා MCQ ප්‍රශ්න පත්‍රයේ 50න් 48යි. ගිය අවුරුදු 20යි 20 බහුවන් ප්‍රශ්න පත්‍රයේ 50න් 49ක් ගැහුවා මගේ රිවිෂන් ක්ලාස් එකේ හිටපු ගණිත අංශෙන් දෙක වෙච්ච එක ලංකාවේම. ඒ වගේම මැස් වලින් 7 වෙච්ච දරුවා ඒ ඉස්සර ලියන ගේ රාහුල විද්‍යාලයේ දෙන්නම එයාටත් 48ක් තිබ්බා. दिगट प्रैक्टिस अपट हदल एग्जाम अभी विषय हरि प्रमाणकूल करलांटी गल से पास अट वरदन गणम कर वरद अपट वरदीन गण बेनस विश्वास හරියට වැටික් කරගෙන ලියා ගන්න ඉහත අවස්ථා තුනෙහිදී ඉහත අවස්ථා තුනෙහි ලබාගත් පාඨාංග ඇසුරින් වීදුරු කුට්ටියේ ඝනකම හෙවත් සත්‍ය ගැඹුර වරහන් ඇතුලේ T3 එක සහ
दृश्य गैंबूर टी तुनारीन टी देख टी तुनारीन टी देख बावितेन बावितयेन वर्तनांक सेवीम सिद्ध कल है कर वर्तनांक सेवीम सिद्ध कल है कर दरुए कौन अदर रहा इंदाम में वीडियोस बेलवो हेटक अदर रहा हो नहीं तो उदय बेलवो तो वो वीडियोस तीन ने पाए कहाँ हमारे देखे ऊपरीम पाए कहाँ हमारे आते वीडियोस हाथराक तेरे बलाग तो हेटा दाव सेट और ना ऊपरीम पाए हाथराक वगे आए आठ हेटा दाव से गेम गान खोलो तापे वीडियोस पाए गाना नहीं गुड़ाक वीडियोस पाए वीरान हाथरिस पाए ये वाली पड़ी पड़ी वीडियोस थी ये ने इच्छा गेट लो अपने अब फोड़ा बालों में प्रैक्टिकल एक करने विधि है मांगितनो वाला में समय करने लिए लेते किया ला में समय करने लिए लेते के उपहार पने करना वा ये वाली क्यों ये देता है कम्मेल यूनिपा काउरोत मुकद विहान माली देंग ऐसा मार्ट पांती विश्वाय विशित हाथरे एलएल करने माली के ने कुछ वो बाल लीवर है हरी माय क्लास से देंगे नौ मंगेता ने अयो गाना मैसेज जाद अनिवार्य पुलवा मार के ने का पहले परीक्षा ने अपे मेथी ने चालान विषय मेथी ने चालान विषय वाट माता क्या जब मैंने मैं के दी पालों पीएवर विधि है टे मैंने मैं एनआईआई मैंने मैं एनआईआई लेवल स्क्रूप उन्नो ऐना देखा ब्रह्मणे का इस्लाम सामान्य पालों पीएवर लिस चालान विषय पाविष्य का दिकरना वैधगत में देता माई मट्टम किरी में क्रियावली ऐसा ना होते विद्यागारे तीन ना बा स्पिरिटुअल लेवल एकल पौड़ी लेवल लेगा और स्पिरिटुअल लेवल में बेड्डे कुड़ती है ला पौड़ी स्पिरिटुअल लेवल में बेड्डे कुड़ती है ला वो यार तो हरी मैं के पौड़ी स्पिरिटुअल पुरो पौड़ी बबल लेगा ती है ना पौड़ी लिक्विड या पुरो बल्ब या ती है ना वो बल्बे वात बुबुला ती रहने बुबुला गांठ मैदा टा सेंटर बनते मैं बेड्डे का माता वो स्पिरिटु लेवल ये थी ला लेवल का रगांडो वो स्पिरिटु लेवल ये वाला आंधों लगाने लिए से मेसन बांस लगावत मेरे का तीरों बड़ू बांस लगावत सामान्य मेरे का दहेज़ डब बोलूँगा आडू ही है बे मेसन कर्मांति उधर बहु में आप बांस उन्हें लगाव मेरे का तीनों लेवल लेकर ओक नेत्तांग आडू का ने दिए लेवल आके लगा तीने को लगा पड़ी बटे आ कर गए ना वत्रपुर खानू बेस से मैं कहा दी ए मान लिंटल लेवल बला दी स्टेप दा दी लेवल कराना भी एक लोग पांच ना दिए लेवल एक खेलेगा तो दिए लेवल एक में हम सीन ना खारी वोडी बटे आ कर रखे ना वो बटे एक खेलवर रखे वत्रपुर ए वत्रपुर लो बटे देख खेलवर रिंग अलग आतो वो ये वतुर एक में मट्टम गड़ा तमाय भी एकम मट्टम गड़ाए पिरे हरि मैं विधि है टे एकम मट्टम गड़ वातुर पिरे नो ऐसा आप इटे अन्नो का अनुवा लेवल की रीम कराने पुला द मित्र नांगो ये मागुला अलग ना बह मम्मे क्या ना बासुन्ना ऐला करने में एक ओल्ड तो बोटे वे मार दागनी दी एक ओल्ड में ना मेक टा मार क्या दागा तो अनित बटे गी लाइला का මේ තියෙන එකම තිරස් මට්ටමක් ඔය අපි හඳුන දිය ලෙවලේ කියලා දිය බරිය නෙවෙයි දිය ලෙවලේ එතනදී අපට වෙන මේ මාවක දෙක එකම තිරස් මට්ටම තියෙස අපට තිරස් මට්ටමක් හඳුන ගන්න පුළුවන් තිරස් මට්ටම් හඳුන ගන්න පුළුවන් දැන් බිම වගේ මට්ටමක බටේ තියෙන බර්ණම උඩින් මාක්කයක් දාගෙන ඊට පස්සේ එතන ඉඳන් පහළට මීටරයක් හෝ දෙකක් හෝ කෝදුවක් කියලා වුණා ඊළඟ පහළ මට්ටම් මාක් කරගන්න පුළුවන්. ඔය මාක්කයක් ගහගත්තොත් ඊට උඩ
ඕන මීටර කෝදුවා කරන් ඊට උඩ මාක්කෙමත් ගහ ගන්න ඒ නිසා රෙෆරන්ස් එකක් අල්ල ගන්න පුළුවන් ඩිය ලෙවල් එක පාවිච්චි කරලා ඕක අපි හඳුනන ඩිය ලෙවල් එක කියලා මෙතනදී අපි ඩිය ලෙවල් එක ගන්න නැහැ පාවිච්චි කරන්නේ ස්පිරිටු ලෙවල් එක ऐसा पालों पियोर विधि रफ इस्पिरिटु लेवले में बेड्डे का मध्य तबा सीरु मारु करन दो वो ये सीरु मारु करन न तमाय आपी मैंने में पेन न पु मुरिच देगा पाविष्य करन मुरिच देगा पाविष्य करन हर ओक बुदे पोट्टा कोल्वित यारा ये वक्त सीम सिरस मूवमेंट गाने में में मुरिचे पाविष्य करो इरस सीम तिरस चलित මෙන්න මේ මුරිච්චේ පාශල අපිට ප්‍රබලම යන්වීක්ෂය මෙහෙට මෙහෙට ගෙන යාම සිද්ධ කරන්න. හරි. අපි මේ ටික කතා කරා ගිය සතියේ. ඒ අනුව මට්ටම් කිරීමේ ක්‍රියාවලිය කරන ඔය පරිමාණ පාවිච්චි කරලා අපිට පුළුවන් ඔය තියෙන තිරස් පරිමාණයෙන් අපට මූමන්ට්ස් ගණිද්දී ඒ චලිත කර දුරවල් ගන්න බෑ මේ පරික්ෂණය ඔක පාවිච්චි වෙන්නේ නැහැ. मेके मेतन वर्णीर सहस्कर्मीटर बागे हदलिस्मगेन पणहट बेदलाइर कुड़ा सटा बिंदु दशम बिंदु मिलीमीटर के बिंदु दशम बिंदु मिलीमीटर मार्कर दुरट वर्णिय चलाक्षवल කුඩා මිනු මෙතන සඳහන් වෙනවා මෙන්න මේ ස්ථානයේ දකින්න පුළුවන් වර්නියරේ ලීස් කවුන්ටර් මැනියගේ නිර්වදතාවය හරිද වැඩේ කුඩා මිනු හොයන්න පොඩ්ඩක් මම ස්කිප් කරන්න ඔය දින ගැජට් එක කුඩා මිනු හොයන විදිය මේ තියන්නේ अपे परीक्षण ऐटू परीक्षण सायस्मन मैंने म्यादन हिमीट अन्न बलान्न बेड्डे का मध्य पड़ी माँ का पेन नेकिन सालकुना तियांड हालान अन्न तीबा माँ के घर अन्न पेन ने करा माँ के का दम अन्नो ये सालकुना देशर तमाई देंगे या अनवीक्षे सिरस पावत्वा गेन ඒ නාභිගත කරවීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න. ඔය විදිහට සීරුවෙන් එයා එම සලකුණ පේන පරිදි සීරු මාරු කිරීම කරගත්තා. ඔන්න දැන් ක්‍රොස් බා එක දර්ශන තලය තුල පේන පරිදි මෙන්න මෙතන තියෙන මුරිච්චේ පාවිච්චි කරලා එයා සීරු මාරු කරා. මෙන්න මේ තියෙන මුරිච්චේ දාගෙන එයා ඒ අදාළ සීරු මාරු කිරීම කරා. ඔන්න පුතේ දැන් ලස්සන සීන් එක वाड़ पेन में मेतन मेती लेंस पड़ी मे बलादि मेया मे तीय सरल मेती पड़ी लेंस मेकअपेन सरल अन्वीक्षे सरल आयुषकरा प्रधान परिमाणे मिलीमीटरे बागे प्रधान अभी मिलीमीटरे बलागने पट्ट मारे मिलीमीटरे बागे कैलिको बल वयस वर्णियर ईडत्वड़ा पुंछ दिगा अभी बला वयस अभिवीतरा पड़ी के तीन कन्नाड़ी गुटा दागे बल मारे तल गोडाकोडाकोटी
චුට්ටක් බලන්න ටික චූටි අකුරු ලං කරලා බලන්න පුළුවන් දුරස් කරලා බලන්න පුළුවන් ටික ඈත පේනවද බලන්න ඈත අකුරක් තියෙනවද බලන්න කැලෙන්ඩරේ ලොකු අකුරු පේනවද බලන්න කැලෙන්ඩරේ පොඩි අකුරු පේනවද බලන්න සන්ඩේ මානේ ටියුස්ඩේ පේනවද බලන්න ඕඒ ඩේ කියලා මාකරු පුංචි අකුරු පේනවද කියලා පොඩ්ඩක් හැම දරුවෙම උසස් ප්‍රකාරෙ මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා අදාහරි කමන්නේ අද රෑනරි කමන්නේ නිරන්තරයෙන් තමන්ගේ ඇස් ගැන අවධානය ගෙන මොකද මේක නැතුනොත් එම ඔක්කොම බකල් හරි ඇස් දෙක පොට්ටන පුතා ජීවිතේ මඩන්නේ නැහැ නැත්තටම කන්නාඩි කුට්ටන් දාගෙන බලමු නමුත් කන්නාඩිය දාන්න ගත්තම කාලෙන් කාලේ චේන්ජ් වෙනවා ඇත්තට අපිට මේ තියෙන වස්තු නැතිල මේක තමයි මම දකින්න ලොකුම වස්තුව මොනවා හරි දෙයක් කරගන්න පුළුවන් ඇස් දෙක අරලා තිබ්බොත් හරි ඒ නිසා හැමෝම පොඩ්ඩක් උසස් ප්ලේ කරාදී හරි වැදගත් සාමාන්‍ය මාස 3කට සැරයක් පොඩි තමන් විසින් වෛද්‍ය පරීක්ෂණයක් කරගන්න ඔය තියෙන විවිධ ප්‍රමාණය ටිකක් දුර අකුරු පේනවද බලන්න බොඳ වෙලාවක නම් කියවගන්න බැර වැඩේ කේස් හරි තව මල්ලි කෙනෙක් නම් මල්ලි ගහන මල්ලි වරෙන් ඔබට අහන්න පේනවද බලපන් කියලා අහන ඌ පේනවා කිව්වොත් ඉතින් වැඩේ අපසට් හරි ඔයාලට පේන්නේ නැතිලාදී ඌටත් පේන නැත්නම් ප්‍රශ්නයක් නැහැ හැබැයි සමහර පෙනීම් දෝෂ ජෙනටික් පාරම්පරිකව තේනවා තාත්තට පේන නැත්නම් පුතාට පේන්නේ නැහැ නංගිටත් පේන්නේ නැහැ මල්ලිටත් පේන්නේ නැහැ හෙට්ටකටත් පේන්නේ නැහැ එහෙමදී අල්ලපුදර කවුරු හරි අල්ලගන්න මේ වැඩේට හරි චුට්ටක් ඇසස්මන්ට් එකක් කරගන්න මොකද ඉතාල වැඩගන්න සර් මල්ලිත් යන්නේ ඔන්ලයින් අන්න ඒක තමයි මල්ලිලා නංගිලා ඔක්කොටම ඔය බබා හම්බෙන ළඟදීම හරි නිකන් චෙක් කරන මාස දෙකකට තුනක සැරයක් විශේෂයෙන්ම ඇස්වල වේදනාව එනවා නම් ගොඩක් අය ඉගෙන ගන්න බැරි දරුවෝ ඉන්නවා බලන්න උන්ට ඉගෙන ගන්න පුළුවන් අර අක්ෂි දෝෂ නිසා යාට විෂයට මනස සාන්ද්‍රගත කරන පොතක් පොතක් උඩ කියවන්න අපි හිතමු මූ පොතක් බලන උඩ ගහනවා කනේ පාරව නමුත් ප්‍රශ්නේදී ඌට ඒ පොත බැලුවට පේන්නේ නැහැ සමහර උඩ බොඳ වෙනවා සමහර ඒ බලනකොට ඌ එෆෙක්ට් එකක් දාලා බලනකොට ඒ පේශි වලින් වේදනාවල් ඔලුවට ගිහිල්ලා එයාගේ ස්නායපද්‍යෙන් දෙනවා අනේ උඹට මේක වඩන්නේ නැහැ අතහැරපන් කියලා. ඒකට තමයි පාඩම් ගන්න ගොඩක් අය සමහර අය පාඩම් කරන අකමැත්තක් දක්වන එක හේතුවක් තමයි අක්ෂි දෝෂ. ඇස් පේන්නේ නැහැ කියලා උන් දන්නේ නැහැ මේකේ කේස් එක හොඳටම පේන්න තුනෝද දන්නේ යන්න මට අවුලක් තියෙනවා. නැත්තම් ගන්තම් ඔය ට්‍රාන්සිෂන් පීරියඩ් එකේ ඉන්නකොට අපට අතරමල සංක්‍රාන්ති අවස්ථාවේ ඉන්නකොට අපිට ලැබෙන අපි දන්නේ නැහැ අතට. දන්නේ නැහැ අතට. හරි. පොඩ්ඩක් ඒකත් අවධානය යොමු කරන්න. මෙන්න මෙතනදී ඔය නිරීක්ෂණය කරද්දී මෙන්න මේ නිරීක්ෂණය කරද්දී මේ ලෙන්ස් එකේ මැග්නිෆයින් ග්ලාස් එක මේකෙන් ඒ සලකුණු විශාලනය කරලා දෙන්න අපට පුතේ ඔබ ටිකක් බලාගෙන ලේසි වෙනවා. ඔය උත්තර කාචයේවත් සරල අනිශ්චයතාවයත් අපි සම්පාත සලකුණු නිවැරදිව නිරීක්ෂණය කරන්නේ. ඒ අනුව අපි අර ක්‍රොස් මාක් එක පේන අවස්ථාවේ හඳුනා ගන්නවා පාටාංකය. ඔන්න බලන සීන් එක. ඔය දැන් පුතේ හෙන පත සයිස් එකට ලොකු කරලා තමයි ඔය වාට දර්ශනය වෙන්නේ. ඔය ඔයාට දර්ශනය වෙන්නේ ඉතමත් විශාලිත කරලා. පේරෝනේ මිලිමීටර භාගයේ කෑලි කඩලා තමයි වර්නියර් සකස් කරන්නේ යනවා මෙයා සම්පාතක සලකුණු මැග්නිෆයින් ග්ලාස් එක යොදාගෙන හඳුනාගත්ත කියලා හිතන්න. ඔන්න යා අදාළ පාටාංගි ලබා ගත්තා. හරි. ඊට පස්සේ ඒ විදිහට පාටාංග ගැනීම සිද්ධ කරනවා. මෙතන අමාරුවෙන් කට්ට කාලා සම්පාත සලකුණු ලෙස යා හඳුනා ගන්නවෙන මේ රේඛාව කියලා හරි ඔන්න ඔය රේඛාව කියලා හඳුනාගෙන තියෙනවා අමාරුවෙන් ওই විදිහට අපි පාටාංග හඳුනා ගැනීම සිද්ධ කරන්න ඕන ලේසි නෑ මේ වැඩේ හරි ඇත්තටම ලේසි නෑ කට්ටක් කන්ට ඕන අනිවාර්යෙන් ඊට පස්සේ අපි කරන්න ඕන එම හරස් සලකුණ මත ඊට පස්සේ වීදුරු කුට්ටිය තියලා දෘශ්‍ය විස්ථාපනයක් සහිතව එය නිරීක්ෂණය වෙන අවස්ථාවේ අන්න පුතේ සලකුණ දෙස නිරීක්ෂණය කරන්න ඕන. ඔතනදී නම් පුතෝ අපට ඔබ පේන්නේ සිරස් විස්ථාපනයක් සහිතව ඔන්න එසවීම හේතු කොටගෙන දැන් වාට බඩු පේන්නේ නැහැ. සලකුණ පේන්නේ නැහැ. අන්න ඒ වෙලාවේදී මෙන්න මෙයා හරිනම් කරන්න ඕන මෙන්න මේ මුරිච්චේ භ්‍රමණය කරලා මදක් ඔය වීදුරු කුට්ටියෙන් නිසා ඇතින දෘශ්‍ය එසවම ඩී නම් අන්නේ දුරට සමාන දුරක් අන්වීක්ෂයේ ඔසවන එක තමයි කරන්න ඕන අපි බලමු මේ අංකල් මොනවද කරන්න කියලා අපි බලමු මෙයා මොනවා කරයිද කියලා
ඔන්න වැඩි ඇනේ බුරුළු කරා ඔන්න කරන හොඳම ගොම් වැඩි ඔහොම කරන්නේ නැහැ අර යා කරේ ලොක් නට්ටයක් තියෙනවා ඒ ලොක් නට්ටක බුරුළු කරලා යා ගැම්මට අර බාහුව අනික්ෂ ඔසෝන එක තමයි කරන්නේ එයා ටිකක් ඉතින් ප්‍රොෆෙසර්නි ටිකක් වැඩේ පුරුදු විලා ටෙම්පරරිලා ප්‍රැක්ටිස් කරාට වැඩේ වැඩි මොකද යාගේ මූණේ හේතු කරන් ඉන්නවා භ්‍රමණය කරන්න මුරිච්චිය මෙන්න මේක භ්‍රමණය කරනම් එච්චර හාන්න ඕනේ නැහැ පැහැදිලිව හරස්සලකුණු මතය දර්ශනය වනසේ සීරු මාර්ගන වග බලා ගන්න මෙහෙම කරන්න එපා හරිද ඕම කරන්න එපා මෙයා ප්‍රැක්ටිස් කරලා තමයි වැඩේ කරන්න ප්‍රයෝණේ පැන පැන යනවා කරපු විදිය පෙන්වන්නෙත් නැහැ අන්තිමන්නේ ඔන්න ඒ වෙලාවේදී ඔයා දැක්කා අර සලකුණු පෙවුනා වීදුරු කුට්ටිය තියලා දෘශ්‍ය විස්ථාපනයක් සහිතව නිරීක්ෂණ අවස්ථාවේදී එම සලකුණ පැහැදිලිව පෙන්නතේ අපි වග බලා ගන්න ඕන ඒ අදාළ සීරු මාරුව කරන්න. දෘශ්‍ය විස්ථාපනයක් වෙනවා. ඔතන පොඩි ලොක් නාට්‍යයක් බුරුළු කරලා තමයි උස්සන්නේ ප්‍රැක්ටිස් එක. නමුත් අවශ්‍ය ටූල් එක තියේදී තමයි ඒ හාගන්නේ. ඔන්න ඒ වෙලාවේදී හරස් කම්බි අර හරස් සලකුණු තුලින් ඔයාට අර රෙඩ් මාක් එක දකින්න පුළුවන් පුතා. එතනින් අපට එයා ඊට පස්සේ කොහොමෝ පාටාංගේ ගනි. හරි. ඔන්න ඊළඟ සීන් එක ඉක්මනට මේකත් බලමු. අර ලයිකෝපෝඩියම් ඩස්ට් එක මේ බෝතලෙන් අරගෙන ටිකක් එයා ග්ලාස් එකේ මතු පිට විසිරීමක් කරනවා උඩ පෘෂ්ඨයේ හඳුනා ගැනීම පහසු කරවීම පිණිස. උඩ පෘෂ්ඨයේ හඳුනා ගැනීම පහසු කරවීම පිණිස. ඒ වෙලාවේදී තර සිරස් ස්කෘප්ව භ්‍රමණය කරමින් ඔන්න ඔය ඩස්ට් එක පැහැදිලිව පෙන්නතේ සීරුවෙන් සීරු මාරු කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුතුයි. සීරු මාරු කිරීම කළ යුතුයි. ඔය කරන විදිහ එච්චර හොඳ නැහැ. ඒක බව ඔළුවේ තියාගන්න. අන්න ඒ වෙලාවේදී ඔන්න බලන්න අර ඩස්ට් එක යන්තම් සුදු පැහැති පවුඩරයක මේ දර්ශන තලය ආසන්නේ දකින්න පුළුවන් එය පැහැදිලිව පෙන්න පරද්ද තමයි සීරු මාරු කරලා අපි තුන්වෙනි පාටාංගය ගත්තේ. හරි. ඔන්න ඔය පාටාංග ටික භාවිතා කරලා අපට පුළුවනි මං සදාන් කළ පරිදි වැඩේ කොට දාගන්න. හරි. වැඩේ කොට දාගන්න පුළුවන්. අපි තව පුංචි ගානක් දෙකක් බලමු. මට පොඩි වෙලාවක් දෙන්න. අපි දැන් කතන්දරේ මම නෝට් එක ලිව්වා නේද මම නෝට් එක ලිව්වා නේද ඔව් මම දැන් ලිව්වා අපි ගානක් හදමු මට පුංචි වෙලාවක් දෙන්න තප්පරයක් දෙන්න ගාන ටික හොයාගන්නකම් විහාර ලේසි පුතා පොඩ්ඩක් අපිට ඕනකම තියෙනවා නම් ඇත්තටම ඉගෙන ගන්න ලේසි නිදිමත නොයේවා අනාගත ඉලක්ක සිහි වෙනකොට නිදිමත තුරන් වෙන්න ඕන කරනවා. දැන් බලන්න මේ වෙනකොට ඩොක්ටර් කෙනෙක් කියලා හිටියනම් කවුරු දැන් ඉන්ජෙක්ෂන් උත් ඉඳ ගන්න පුළුවන් නේද? ඒවත් පහසු කරන්නේ. සාමාන්‍ය රැකියාවක් කරන අය එච්චර වැදගත් නෑ වගේ සීන් එකක් පේනවනේ වාගට. සහ දේශපාලන වගේ හයියවල් තියෙනවනම් නේද ඒ වගේ ප්‍රෝජන අරගෙන පොඩ්ඩ විද ගන්න තිබ්බ අපට හැමෝම මගේ ඉඟත ළමෙක් වෛද්‍යවරයෙක් වුණත් ඔළුවේ තියාගන්න හැම මිනිස්සෙකුටම වටිනාකමක් තියෙනවා ඒ ජීවිතෙකුට ඉතා වැදගත් ඒ ජීවිතෙකුගේ පවුලයට ඉතා වැදගත් තව කෙනෙකුට එක වැදගත් නොවුනට සියල්ලෝම සමානයි සියල්ලෝම වටිනාකමක් සහිත මිනිස්සු
කවුරුවත් කැමති නෑ මැරෙන්න. අපි ලස්සන ගානක් බලමු. මට තප්පරද මේ ගාන හොයනවා. ගාන දැන් හොයාගෙන කිට්ටුව ඉන්නේ. තව ගණන් ටිකක් හදමු. සැර ගණන් ටිකක්. කොයි මේ ගණන්? දැන් නම් කිට්ටුව ඉන්නේ තප්පරයක් දෙනවට. රයිට්. ලස්සන ගානක්. අපි මෙන්න මේ ගාන බලමු. ඔයාලගා පාස් පේපර්ස් පොත් තියෙනවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මට පුතා පොඩ්ඩක් හරි ගාන අරගත්තා. මෙන්න මේ ගාන බලන්න. දරුවගේ මෙන්න මේ ගාන බලන්න. ප්‍රශ්නාංක 28. ප්‍රශ්නාංක 28 පොඩ්ඩක් බලන්න. මෙන්න මේ ගාන අපි හදන්න බලමු. ඒ දෘශ්‍ය විස්ථාපන කතන්දර පාවිච්චි කරලා. සත්‍ය ගැඹුර, දෘශ්‍ය ගැඹුර ආදී සංකල්ප පාවිච්චි කරලා අපිට පුළුවන් 28 වෙනි ගාන හදන්න. පුංචි වෙලාවක් දෙන්න. විනාඩි දෙකක් දෙන්න. ගාන කියවන්න රූපයක් අඳින්න ඊට පස්සේ සමීකරණ දාන්න බලන්න විනාඩි දෙකක් දෙන්න ඊට පස්සේ මම හදනවා ගොඩක් යාළ උත්තර දාලා තියෙනවා ෂෝක් එහෙම තමයි ඉන්න ඕන අනිත්‍යම උදව්වක් කරන්නම් අනිත් යාළුවන්ට පැත්තක දිග 24ක් වෙන ඝනකයක් ගැන කතා කරනවා මේගොල්ලෝ මේ තියන්නේ ඝනකය නම් පැත්තක දිග 24ක් වර්තනාංකයෙන් දීලා තියෙනවා n සමානයි एक ऐसे नो पहाई डायमेंशन्स जीरो थी नो दिगपाल उस गाना के आगे सां समान आई विसी हातराई सेंटीमीटर बैग विसी हातराई सेंटीमीटर्स मैंने मैं पहले ना बाला दी गाने की नो या बबल लेका पेन वालू मैं तहाड़वी इंदां दुलाहब दुरकी उतना पेन ने बुदे दृश्य बुबुला ऐतन दृश्य प्रतिबिंबे ඇත්තටම වස්තු ඇත්ත මෙන්න මේ හරිය. ඔබ්ජෙක්ට් එක මේ හරිය ඇත්තේ එය දෘශ්‍ය එසවීම ලක්වීම නිසා ඔයාට 12ක් දුරකින් තමයි එහි ප්‍රතිබිම්බය නිරීක්ෂණය වෙන්නේ. ඕ කියන්නේ වාත බුබුල.
අයි කියන්නේ ඒ ප්‍රතිබිම්බය. ඔය ප්‍රතිබිම්බය තමයි 12ක් දුරකින් පේන නිසා අපට පුළුවන් වර්තනාකයෙන් සමානයි සත්‍ය ගැඹුර. මම පුතේක x කියලා ගත්තොත් මෙන්න x. මෙන්න මේ ස්ථාන ද මෙතන තියෙන දුර තමයි x වෙන්න ඕන. මෙන්න x දුර. මෙන්න x දුර. සත්‍ය ගැඹුර x බෙදන්න ඕන දෘශ්‍ය ගැඹුර දීලා තියෙනවා 12යි. ඒ නිසා වර්තනාංක n 1.5 කියන්නේ 3 බෙදීම 2යි. 3 බෙදීම 2 1.5 කියනවා මේ දෙකෙන් කැපුවොත් 2වරක් 6යි. x සමානයි 6වරක් 3 18යි සෙන්ටිමීටර වෙනවා. ඒ නිසා x 18යි. එහෙනම් මේ දුර හොයා ගන්න පුළුවන් 24 ඍණ 18යි. 24න් 18ක් අඩු කරාම 6 සෙන්ටිමීටර වෙනවා. ඒ නිසා අනෙක් පැත්තෙන් බැලුවොත් අනෙක් පැත්තෙන් බැලුවොත් මෙන්න මේ O දෙස Oව දෘශ්‍ය විස්ථාපන ලක්ව එහි ප්‍රතිබිම්බයක් මෙන්න මේ හරියේ I ඩෑෂ් ලෙස ලැබෙන්න පුළුවන්. එම දුර අපි Y කියලා ගත්තොත් වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සංකල්පය අනුව වර්තනාංකය n කියන්නේ 3 බෙදීම 2යි සත්‍ය ගැඹුර අපි හොයා ගන්නවා 6යි කියලා දෘශ්‍ය ගැඹුර y කියලා දාගත්තා මෙතනින් පේනවා 3න් කැපුවොත් 2යි y සමානයි 4යි සෙන්ටිමීටර කියලා ගැයක් කියලා ඒ නිසා අනෙක් පසෙන් බලද්දී අපිට යාළුවෝ ගොඩාක් උත්තරය දාලා තියෙනවා පස්සේ නුත්‍රේ කියලා ඒ තමයි සෙන්ටිමීටර 4ක් දුරකින් තමයි නිරීක්ෂණය වෙන්නේ. හරිද වැඩේ? ඔන්න ඔබ චුට්ටක් ඔළුවේ තියන. ඒ වගේ මට තව පුංචි දෙයක් කියන්න දෙන පුතාලට. ඒ තමයි මෙන්න මෙහෙම වැඩක් කරොත්. අපි වීදුරු කුට්ටියේ වර්තනාංකය උතර පාවිච්චි කරමු දීපු වගේම මෙන්න මෙහෙම වැඩක් අපේ යාළුවෙක් කරොත් මොකද වෙන්නේ? ඒ තමයි අපි හිතමු මේ තියෙන්නේ ජලය. කෝ මේ තියෙන්නේ ජලය. ජලයේ වර්තනාංක NW 4 බෙදීම 3 නම් මම පුතේ මෙන්න මෙහෙම දෙයක් කරනවා. මෙන්න මේ ජල පෘෂ්ඨයේ සිට තියෙන වස්තුවක් O කියලා. මං ඕක දෙස බලනවා ජලයේ සිට මෙන්න මේ දුර 12 සෙන්ටිමීටර්ස්. ඕක දිහා මං ජලය තුල කිමි දෙද්දි මේ තියෙන වාත මාධ්‍යයක් යට තියෙන ජලය ජලය තුල කිමි දෙන මම නිරීක්ෂණය කරන ඕ දෙස. ඔන්න මගේ ඊළඟ ගාන රූපය අඳගන්න මං ගාන කියන්න. මේ රූපය අඳගන්න මං ගාන කියන්න. මෙන්න මෙයා ඉන්නවා මේ පෘෂ්ඨයේ ඉඳන් අපි උනන් දුර පුද්දෙමු සෙන්ටිමීටර් 16ක් දුරයි. 16 න 24ක් ගම් 24ක් ගම් ජලියට වගේ. ඔන්න රූපය අඳින නිරීක්ෂකයා ඉන්නේ ජල පෘෂ්ඨයේ සිට 24ක් ගැඹුරින්. මෙන්න නිරීක්ෂකයා. ඌ ඕවස්සෝස් බලන්න මෙන්න නිරීක්ෂකයා. මෙන්න නිරීක්ෂකයා. හරිද? රයිට්. රූපය ඇඳගෙන මං ගාන කියන්න. ලියා ගන්න. වර්තනාංකය හතර බෙදීම තුනක් වූ ගහන මාධ්‍යක සිට නිරීක්ෂකයෙකු ද්‍රව පෘෂ්ඨයේ සිට සෙන්ටිමීටර 12 උසින් නැති ඕ වස්තුවක් නිරීක්ෂණය කරයි නම්
එහි ප්‍රතිබිම්බයට නිරීක්ෂකයාගේ සිට ඇති දුරසෑම එහි ප්‍රතිබිම්බයට නිරීක්ෂකයාගේ සිට ඇති දුරසෑම යාළුවෙක් හදලා ඉවරද දන්නේ උත්තර ඔන්න පුතෝ වැඩේ වරපතලා එනේ ගාන කියනකොටම හදලා ඉවරයි කට්ටිය අපි බලමුනේ කට්ටිය දාන හට පටගාල වෙඩි තියනවා වගේ සෙන්ටිමීටර් 40යි මෙන්න මේකෙදි අර සමීකරණයම දාන්න පුළුවන් මොකද්ද වර්තනාංක සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර ඒ අනුව මෙතනදී පුතේ අපි ජලයේ සිට වාතයේ ස්වභාවය නිසා කලින් අපි කතා කරේ වාතයේ සිට ජලය දෙසේවත් වාතයට සාපේක්ෂව ද්‍රව්‍ය වර්ධනයි මෙතන කරන්න ඕන ජලයට සාපේක්ෂව වාතයේ වර්ධනයි වැඩේ ටිකක් වෙනස් මේක ලියන්න පුළුවන් එක යට වාතයට සාපේක්ෂව ජලයේ වර්ධනාංකය සමානයි දැන් මෙහි ඉඳන් බලද්දී සත්‍ය ගැඹුර කියන්නේ මොකද්ද අන්න වැඩේ ටොපියේ මේ ජලයේ ඉඳන් බලද්දී සත්‍ය ගැඹුර වෙන්නේ මොකද්ද මෙන්න පුතෝ දැන් සත්‍ය ගැඹුර වාත මාධ්‍ය තින අධ්‍යා බලන්න මෙන්න සත්‍ය ගැඹුරට 12 දාන්න ඕන එහිදී දෘශ්‍ය ගැඹුර වයි කියලා ගමු අපි මේකම ලියන්න පුළුවන් කියදෙන්නේ එක යට ගත්තොත් 3 බෙදීම 4ක් වෙනවා 3ෙන් කැපුවොත් 3 වරක් 12ට 3 වරක් 4යි y සමානයි 16 සෙන්ටිමීටර මල ගැලිය වෙන්න හරි මසාධාරණයි නේ ඒ වොට්ටු නැහැ 12ක දුරින් තියෙන එක 16ක දුරකින් පේන්නේ ඕව ඇසෙන් ඈත් වෙලා නේ මල වැඩි 16ක් දුරින් දැන් පේන්නේ ඒ නිසා නිරීක්ෂකයාගේ සිට දුර හොයද්දී නිරීක්ෂකයාගේ සිට දුර සොයද්දී අර ජල පෘෂ්ඨයේ 24ක් තියෙනවා එතෙන් සිට තව 16ක් ඈත් වෙලා පේන නිසා තමයි අපේ දරුව මට උත්තරේ දාලා තිබ්බා 46 සෙන්ටිමීටර කියලා හරියටම හරි හරියටම හරි හැබැයි වැරදි උත්තරක් තියෙනවා ඔතන පුතේ ගාන වෙනස් ගහන මාධ්‍ය විරල මාධ්‍යක සිට ගහන මාධ්‍යක තියෙන දේ බලද්දි මදක් එසවිලා වේවි. ඔයා ගහන මාධ්‍යයේ සිට විරල මාධ්‍යයේ තියෙන දේ බලනකොට හප්පට සිරි ඒක තව ඈත් වෙලා වේවි. තව දුරස්ත වෙලා වේවි. 12ක් දුරින් ඇති වස්තුව 16ක් දුරකින් තමයි ජල පෘෂ්ඨයේ සිට නිරීක්ෂණය වේවි. ජල පෘෂ්ඨයේ සිට තිබුණු වස්තුවේ දුර 12යි ඒ 16ක් දුරින් දුරස්තව දැర్శණය වෙන බව පේර මට ඔන්නෝ කියන්න අවශ්‍යයි මේ සමීකරණ දාද්දි පුතේවා බලන්න ඔයා ඉන්නේ මොන මාධ්‍යද කියලා ඔයා ඉන්න මාධ්‍යට සාපේක්ෂව තමයි වර්තනාංකය දාන්න ඕන වාතේ නම් බලනවා නම් වාතේට සාපේක්ෂව වර්තනායි මොකද්ද කිව්වේ වාත මාධ්‍යයේ සිට ගහන මාධ්‍යය තුළ තියෙන දයක් බලද්දී වාතයට සාපේක්ෂව ගහන මාධ්‍ය වර්තනාංකය වෙන්න ඕන මේ සමීකරණය. ඔයා ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යක තියෙන මගුලක් දිහා බලනවා නම් වර්තනාංකයෙන් ළුණ ගහන මාධ්‍යට සාපේක්ෂව විරල මාධ්‍ය වර්තනාංකය. තේරුණාද? අපි කලින් දවසේ කිව්වා 1n 2 ලියන්න පුළුවන් 1යට 2n 1 කියලා. ඔන්න ඒ concept එක තමයි මෙතන තියෙන්නේ. ජලයේ වර්තනාංකය 4 බෙදීම 3 නම් ජලයට සාපේක්ෂ වාතයේ වර්තනාංකය 3 බෙදීම 4යි. ඒකේ පරස්පරය එනවා. අන්න වැඩේ. අන්න මෙතනදී අපි ජලයේ ඉඳන් තමයි වාතයේ දෙස බලන්නේ. ජලයේ සිට තමයි වාතයේ ස්වංශ වර්තනාංකය ජලයට සාපේක්ෂ වාතයේ වර්තනාංකය වී ජලයේ සාපේක්ෂ වාතයේ වර්තනාංකය විය යුතුයි. ඕක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඉතාමත්ම වැදගත්. හදපු නැති යාළුවෝ සුට්ටක් ඔක ලියාගන්න රූපේ ඇඳලා සහ රතු පෑන් ලියලා තියන්න ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යය තුළු වස්තුවක් බලන විට දෘශ්‍ය ඈත්වීමක් සිද්ධ වෙනවා. විරල මාධ්‍යයේ සිට ගහන මාධ්‍යය තුළු උදයක් බලද්දී
දෘශ්‍ය එසවීමක ලක් වෙලා තමයි දර්ශනය වෙන්නේ. ඒව පොඩ්ඩක් ඔළුවේ එහෙම මේ රඳවාගෙන තමයි අපි ගානක් හරි සෙන්ටර් වෙන්න ඕනේ. නැත්නම් ඉතින් අර කලාමුට්ටි ගහන්න කියලා ඇස් බැඳලා කලාමුට්ටි යවනවාමතර මුන්තව අපි කරකවනවත් එක. කරකවුවට පස්සේ හිතා ගන්න බෑනේ. ඇස් ලහලා හරිම සාදාන. කරකෝල කරලා තැරුවා කොහොමද කලාමුට්ටි බෙදින්නේ? එහෙම බෑනේ. ඒ වගේ තමයි මේ හසෙට්ටුන් නැත්නම් ඇස් දෙක බැඳලා කරකෝල තැරිකා වගේ වෙනවා අපිත්. ගහන්න නැත්තක් නැති වෙනවා. අපි තව ගානක් බලමු. රයිට්. තව චුට්ටක් වෙලාව දෙන්න මට. තව ගානක් හොයාගන්න. පොඩි වෙලාවක් දෙන්න මට. හෙට හෙට එන්න වෙන්නේ නැති අය ගැන පුතා මම තාම හිතුවේ නැහැ මොකුත්. පස්සේ බලමු ඉතින්නේ. වෙන මේ ගාන බලමු ඊට පස්සේ. තව ගානක් බලමු. වෙන මේ ගාන බලන්න. ඔන්න ගාන. වෙන මේ ගාන බලන්න චුට්ටක්. චුට්ටක් බලන්න. චුට්ටක් බලන්න. චුට්ටක් බලන්න. ඒ තමයි ප්‍රශ්නංග 30 බලන්න. ප්‍රශ්නංග 30. ප්‍රශ්නංග 30 බලන්න. හදපු කෙනෙක් ඉන්න උත්තරයක් දාන්න පුංචි වෙලාවක් දෙනවා උපරිම විනාඩි දෙකක් ඇති ඔබට මම ඒ කාලේ වලට තමයි දෙන්න ඕනේ නැත්නම් ඔයාලට හිතන්න තියෙන chance එක නැති වෙනවා උත්තර දාලත් ඉවරයි මිනුති උමේෂා සෙට් එකක් ඉන්නම් කියවන්න මිත්සුක ඕෂදි තරණ හොලි මට අර අපේ පොයින්ට් එකනේ ඕකට දාන ලේසියම සමීකරණ තමයි d = t වරක් එක රින එකට එන්න මොකද චලානුනිශ්චය නාභිගත කරලා තියෙද්දී සෙන්ටිමීටරයක් උස්සවලු සෙන්ටිමීටරයක් උසවන්නේයි පිහිටුම සෙන්ටිමීටරෙන් වෙනස් වෙච්ච නිසා එහෙනම් සෙන්ටිමීටර එක කියන්නේ දෘශ්‍ය විස්ථාපණය වෙන්න ඕන සෙන්ටිමීටර අන්වීක්ෂ උස්සනවා කියන්නේ අර ද්‍රවයේ දාපු නිසා බල බල හිටපු එක සෙන්ටිමීටරක් ඉස්සිලා දෘශ්‍ය විස්ථාපන සෙන්ටිමීටරයයි ඒ නිසා සෙන්ටිමීටර සමානයි සත්‍ය ගැඹුර වරක් එක රින එකට ජලයේ වර්තනාංකය 4 බෙදීම 3 අනිත් පැත්ත ගියාම 4ෙන් 3ක් වෙලා මෙතනට එනවා t වැඩි කිරීම 4ෙන් 1යි ඒ නිසා t සමානයි 4යි සෙන්ටිමීටර්ස් සෙන්ටිමීටර 4ක් උසකට මේ තියෙන්නේ වාජනය නම් ඕකට අපි ද්‍රවයක් අර්ධ වශයෙන් පුරවනකොට මෙන්න මේ පතුලේ මගුලක් මාකරේ බලවල හිටියනම් ඒක සෙන්ටිමීටරයක් උසට එස වුණොත් ඔයා බලබල හිටපු අන්වීක්ෂයයත් අර එසවිච්ච ප්‍රමාණයට සමාන උසක් ඔසවන්න වෙන බව ඔයාලට තේරෙන්න අපි කලින් කරපු පරික්ෂණයක්. සීරු මාරු කරා පුතේ අවනතේ ඉඳන් එම දුරින් තියෙන විතරයි පේන. ඒකට අපිට ඒක බලන්න උස්සනවා කියන්නේ ඒ උස්සන හෝ වෙනස් කළ ප්‍රමාණය තමයි සිදු වෙච්ච දෘශ්‍ය විස්ථාපණය වෙන්න ඕන. සිදු වෙච්ච දෘශ්‍ය විස්ථාපණය වෙන්න ඕන. අපි තව ගානක් බලමු. අපි තව ගානක් බලමු. මේ ගාන බලමු අපි හොඳ ගානක්. එච්චර අමාරු නැහැ. අප්සෙට් එකට දෙන උත්තරය ගන්න බැරි වෙන විතරයි සමහර විට.
නේද? මෙන්න මේ ගාන බලන්න පුතා. මෙන්න මේ ගාන බලන්න. කම්මැලි ගමන් ලෙෆ්ට් එන්ඩ් එපා ඉඳලා මේ වැඩේ කරන්න. ගොඩක් යාළුවෝ හදලා වගේ තියෙන පොත දානකොටම උත්තර එනවා. ඉතින් කොහොම ඒ කරන්නේ නේ? හරි අසාධාරණයි නේ. හදමු නැති කට්ටියට පොඩ්ඩක් අඩු ගාන අපි ගාන කියවන විනාඩියක් දෙමු නේ. ගාන කියවන පවුනේ පොඩි උන්ට තරහක් යනකොට නැත්තයි ළඟට. මේ ගාන ඇත්තට අමාරු නෑ පොඩ්ඩක් හොඳට හිතන්න ඕන. හිතුවොත් එහෙම නිකන් පේලියෙන් දෙක එක පේලියෙන් උත්තරේ ගන්න පුළුවන්. එක පෙළට උත්තරේ ගන්න පුළුවන්. අයි බලමු. අපි බලමු. විනාඩි භාගයක් දෙමු. कैपिटल एच उसकट जलय पुरवारी टैंकी रूपे पेन पारधि घन वेदर पतुलाकनवाड़ मेम पतुले पहाल पृष्ठे पिहिटि कुडा सलकुना देस असतबा बलन बिट एही तबल असकट एगें जलय तुल තබා බලන ඇසකට වීදුරු පතුලේ ඉහළ පෘෂ්ඨයේ සිට මෙන්න මෙතනින් එහා තියලා බලද්දී පතුලේ සිට ඕසලකුණ තුනෙන් එකක් දුරින් පේනවලු. දැන් ඒ වෙලාවේදී ගාණි කියන බීහි එහා තියලා බලද්දී ඒක මෙන්න මෙතන තියෙනා වගේ පේනවා. එතකොට අපිට පුළුවන් කෙලින්ම B සිට බලන එකට B හි නිරීක්ෂණයට දාන්න පුළුවන් වර්තනාංගය සමානයි සත්‍ය ගැඹුරු බෙදීම දෘශ්‍ය ගැඹුරු. B සිට බලද්දී ජලය තුල තියෙන දේක් බලන්නේ ඒ නිසා වර්තනාංගය ඕ මෙතන පොඩි වැරද්දක් තියෙනවා. ජලයේ වර්තනාංගය තුන බෙදීම හතර නෙවෙයි හතර බෙදීම තුන වෙන්න. මේක පොඩක් මුද්‍රණ දෝෂයක්. හතර බෙදීම තුනක් වෙන්න ඕන. ජලයේ වර්තනාංගයේ හතර බෙදීම තුනක් වෙන. පොඩ්ඩක් මේ පොතේ වැරද්දක්ද ඔබ මම හිතන්නේ. වර්තනාංගයේ සමාන එකට වඩා වැඩි. හතර බෙදීම තුන සමානයි. සත්‍ය ගැඹුර කියන්නේ මෙන්න මෙතන තියෙන දුර. මෙන්න මේ පෘෂ්ඨයේ ඉඳන් මෙතනටම තියෙන දුර තමයි සත්‍ය ගැඹුර වෙන්නේ. ඒක ලියන්න පුළුවන් කැපිටල් H ධන එම පෘෂ්ඨයේ ඉඳන් තුනේ එකක් දුරින් පේන වගේ පෙවුනේ ඒවල හැතිල බලද්දි බෙදීම දෘශ්‍ය ගැඹුර ගතොත් දැන් පතුලේ තියෙන වගේ පේනසා දෘශ්‍ය ගැඹුර කැපිටල් H මෙන්න සත්‍ය ගැඹුර බීහි නිරීක්ෂණයක බීහි නිරීක්ෂකයාට දැම්මොත් සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සත්‍ය ගැඹුර කියන්නේ මේ කැපිටල් H ට ජලයේ ඉඳන් බලද්දි පේන ගැඹුර තුනේක එකතු කරන්න ඕන दृश्य गैंबुर गाने दी गाने किए ना एवं सालकुन अरवीद्र पातुलटे ना मालू ऐ नंग दृश्य गैंबुर किया ने केली में जल उस अकेले गाने पुलवा और नौ का सुलुकल बुते वाट पुलवा कैपिटल एच सेवी में सिद्ध करा और ना कैपिटल एच है हुआ हर दवेरे वो ऐति वो केस सेकिंग वो ऐति इड पसे අපි යමු ටිකක් ලොකු ගානකට කියුට් එකේ ගානකට යමු හදන හිටපු ගාන බලමු අපි තප්පරයක් දෙන්න මට හැමෝටම කිසියම් අදහසක් ඇවිල්ලා ඇති 100ක් මේ ගාන තේරුම් නැති වෙන පුළුවන් පරිස්සමෙන් හිතන්න ඉස්සර මේ 12 වෙනි ගාන මට සැකසයිද ඔයාලා තේරුණාද කියලා ඕක සමහර කියුවට තේරෙන්නේ නැහැ චුට්ටක් අයිස්සක්
मरमल्यू समीकरण दिया बालला गान देशरा कितर बालन लोगों दे हरी है हरी गान देशरा कितर बालन तो टिकट टिकट पोट्टा पोट्टा तेरे ने पटान करनो थप्पर्याक देंट मटे प्रश्न टिको मारा ऑप्टिक्स वायट मां गाना तीरती मैंने मे गान අපි මෙන්න මේ ගානට යමු චෛත්‍යයක් සහිත ගානක් තියෙන ටියුට් එකක් දීලා ඇති අපි ඒක වැඳගෙන ඉස්සරහට යමු මෙන්න මේ ගාන බලන්න මෙන්න මේ ගාන බලන්න මේකේ මම මුල්ම කොටස අතෑරලා දානවා සිද්ධාන්ත තියරි බලන්න ලියන්න පුළුවන් අපි එතෙන් සිට ගේම් එක ගහමු හරි මෙන්න මේ ගාන පොඩ්ඩක් බලමු वैवक गाने किए ना वां वैवक मैंने मेरे रूपाशा उड़ा कोड़ सो ने सिद्धांत ने मैंने मैं कोड़ से बालू मांगी चुट्टा पुता मैंने मैं कोड़ से बालांगे वैवक खटलांगे तो जले पिरी ऐते मैंने मेरे उपाय कराने मैं ट्यूटर बाल मन दाल ऐते मैं गान होया गान पुलवां वाले टे उन हादल ये वाले काटती है कुछ रात अल देनी गाने की है ना वा मीटर अनुवा उस जलाशय से कैसे विस्तार दूरी को दागे बाग देश बालादी में जले इंदां पातुले इंदां යන්තමින් දාගැබේ කොට පේනවලු මල්ලා දාගැබෙන් එන ආලෝකිරණයක් මේ ඔස්සේ ගොස් යන්තම් මෙතනට එනවලු ඒක අනිත් ඒවා එන්නේ නැහැ හරි දැන් මෙතනින් මං ආලෝකිරණ මෙහෙට ගෙවුවොත් ඒක යන්නේ නැහැ මේ ආලෝකිරණය මෙහෙ යන්නේ ඒක කොට පේන්නේ නැහැ රතු පාටෙන් ඇදලා තියෙන කොට පේන අවස්ථාවට අනුරූප කිරණ සටහන එතනදී මම පොඩි අභිලම්භයක් මෙතනට ගෙවුවොත් मैंने मैं कौन है पतन कौन है बॉर्डर पत्ते मैं कौन है वर्तन कौन है वेरो हर इधर मंगी मीट वैरी इधर भाई ओ का अभिलंब निरीक्षण या नेवेई अभिलंब बलन मगुलाक नेवेई पत्ते के बलाने निशा अर सात्य के अंबुर दुष्ट के अंबुर सीन ने का दान निपाबुते हरी सात्य के अंबुर दुष्ट के अंबुर का दान डोन ऐसा मैंने मेथन अधी मम्मी ने मेल आक्षे ओ की लगागा तो मैंने मेल आक्षे ओ की लगा तो ओ ही वर्तने टे ओ ही वर्तने टे स्नेल नियमे दानो मेरे लिया ना स्नेल नियमे यदि में नियमे यदि में के लिया नो ये अनु जले वर्तनांके A N W समानाय साइन I वेदीम साइन R वेंटो वैन मेतन बुता मेदुर दोलाहाय मेदुर अनुवनम में करने दिग मैंने में कोने I वेना वा करने दिग दहतुना सरिकसियत याक वेनो ऐसा साइन I लियन पुलवा සම්මුඛ පාද 120 බෙදීම කර්ණය 130යි බෙදීම දැන් අපි යම් පොඩි ත්‍රිකෝණයට පොඩි ත්‍රිකෝණයේ මේ කෝණේ R නම් මේ කෝණේ R දැන් ඔයා මෙන්න මේ ත්‍රිකෝණය ගැන හිතා මේ ත්‍රිකෝණේ එක පාදයක් 4යි එක පාදයක් 3යි එහෙනම් මේ කර්ණයේ දිග 5 මීටර්ස් ඒ නිසා පොඩි ත්‍රිකෝණයේ sin R ලියන්න පුළුවන් තුන බෙදීම කර්ණයේ දිග 5යි මේකට මගේ අතින් වැරදුනාද වස්තුව උතා මගේ අතින් වැරදුනාද sorry 120 වර්ගද 90 වර්ග 130ද නැත්නම් 150ද කවුරු දවක් කරා මගේ අතින් වැරදුනාද දන්නේ නැහැ 150 නේ sorry 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 150 වෙනවා නේ 100 මගේ බැලුව බකල් උත්තරයක් එන්නේ මොකද කියලා මෙන්න මෙතන කර්ණයේ දිග අනුවේ වර්ගය දන 120 වර්ගය සමානයි 150 වර්ගය
මෙතන තමයි කෑවේ මං ඒතල මොකද්ද මේ කැපෙන්නේ නැති එකක් ආවේ කියලා මෙතන මේක 150යි 150යි දැන් පුතු අපිට බිඳුවට බිඳුව කැපුවා පහ උඩට ගියා තුන යටට ආවා 12 උඩ පහ යට පහෙන් කැපුවොත් පස්සරක් තුනයි තුනෙන් කැපුවොත් තුන්වරක් හතරයි වර්තනාංකය හතර බෙදීම තුනක් වෙනවා ඔන්න අපි වර්තනාංකය සාගත්ත හරි ඊට පස්සේ අපි යන් ඊළඟ කොටසට හදමු නැති කට්ටිය සුට්ටක් ඔක ලියා ගන්නකෝ හොඳ දරුවෝ වගේ හදමු නැති කට්ටිය ඔන්න ඔක ලියා ගන්න ඔය කිරණේ ගමන් මගට අපි ඉස්සල් නියමේ දැම්මා කිරණේ ගමන් මගට අපි ඉස්සල් නියමේ දැම්මා එතනදී මෙන්න මේ කෝණය පතන කෝණය ලෙසත් මේ කෝණය වර්තන කෝණය ලෙසත් අපි සලකමින් තමයි ඉස්සල් නියමේ දැම්මේ ඉස්සල් නියමේ දැම්මේ හරිද ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු ඊළඟ කොටසට යමු ඊළඟ කොටස භයානකයි ඒකටත් උත්තර එනවා හදපු කට්ටිය ඉන්නවා එහෙම තමයි ඉන්නවා ගණන්න කලින් ඉගෙන ගන්න try කරන්න ඕනනේ ඊට පස්සේ අපි මෙන්න මේ තුන්වෙනි කොටසට ගියොත් කියන දේ තේරුම් ගන්න එක තමයි මල කරදරේ මේ ගන්න කියන දේ තේරුම් ගන්න ගොඩක් අයට කියන දේ තේරෙන්නේ නැහැ දැන් පන්තිය පටන් ගන්න දීටිය ගානයි දැන් ගාන වැළුවම් පේනවා කියන දේවල් තේරෙන්නේ නැහැ කියන දේවල් තේරුම් ගන්න බෑ මෙච්චර සරලව සෙමෙන්ට් කරලා මෙන්න මේ ගානේ කියනවා මෙහෙම දෙයක් හරි මේ මිනිස්සයා ජල පෘෂ්ඨය දිහා බලද්දී ජල පෘෂ්ඨය තල දර්පණයක්සේ පැතලීව පැවතීම නිසා මේ ගහෙන් එන ආලෝක කිරණයක් වැඩි මෙයාගේ ඇහැට එන්න පුළුවන් ඒ වගේම තමයි ඒ වගේම තමයි හරිද මේ ජලාශයේ ගැඹුරුණා මෙන්න මේ ජලාශය ගොඩක් ගැඹුරුණා ලොකු ජලාශයක් ලිතන්න මෙන්න මේ ජලාශයේ පතුලෙන් ආලෝක කිරණයක් ආවොත් මෙන්න මේ ස්ථානයට සහ වැඩි මේ මාර්ගයේම ගියොත් ලස්සන දෙයක් පේනවා ඒ තමයි මෙන්න මේ රේඛාව මෙහෙට දික් කරොත් එහෙම ඔයාට පුතේ මේ පතුල මෙන්න මෙතන තියෙනා වගේ පේන්නේ මේ පතුල ඕකල ගත්තොත් පතුල මෙන්න මෙතන තියෙනා වගේ පේන්නේ ඒ වගේ මෙන්න මේ රතු පාට කිරණේ ඔස්සේම කොළ පාට එක આવොත් රතු පාට කිරණේ ඔස්සේම කොළ පාට එක આવොත් ඒකෙදි වහට වෙන වැව් පතුලයි මේ ගහයි සම්පාත වෙලා වගේ මේ පොල් ගහ ඔයාට මෙන්න මෙහෙම දකින්න පුළුවන් ඕක තමයි ගානේ කියන්නේ ගානේ කියනවා බලන පුද්ගලයාට ගසෙහි ජල පෘෂ්ඨේ පරාවතරෙන් පෙන ඉහළ කෙළවරේ ප්‍රතිබිම්බය ප්‍රතිවිරුද්ධ ඉවුරේ වැව් පතුලේ ප්‍රතිබිම්බය සමග සම්පාත වෙලාලු ඒ කියන්නේ මේ පතුල මෙන්න මේ විදිහට එසවීමකට ලක් වෙනවා එසවිච්ච නිසා පතුලයි මුහුණතෙන් පේන ගහේ අග්ගියසයි සම්පාත වෙලා පේනවලු මාව කෙලිය අපි මෙන්න මෙතන රූපේ ගත්තොත් දැන් මේ රූප ආයශ කරමු අපි මෙන්න මෙතන මේ දුර මම x කියලා ගත්තොත් මෙතන ඉඳන් මෙතනට තියෙනවා 64 ඍණ x දුරක් ත්‍රිකෝණමිතික සබත්තානුව මෙන්න මේ ත්‍රිකෝණයයි මෙන්න මෙතනින් යන ත්‍රිකෝණයයි සමරූපී හේතුව මේ කෝණයට මේ කෝණය සමානයි මේ කෝණේ අංශක 90යි මේ කෝණෙත් අංශක 90යි මේ කෝණට මේ කෝණ සමාන සම මේ ත්‍රිකෝණ දෙක සමරූපී සමරූපී ත්‍රිකෝණවල අනුරූප පාද ත්‍රාණුපා සමාන නිසා තුන බෙදීම x සමානයි කියලා ලියන්න පුළුවන් 45 බෙදීම 64 ඍණ x ඔන්නෝක සුළු කරාම් පුතා x ට කී දෙන්නේ බලන්න චුට්ටක් සුළු කරලා බලන්න x ට එන්න ඕන 4 මීටර්ස් මෙන්න මේ x දුර 4ක් වෙන්න ඕන හරිද ඊට පස්සේ
මේ කෝණය I කියලා ගත්තොත් පරාවර්තන නියම අනුව මේ කිරණය මේ ඔස්සේ ඇහැට එන්න ඕන. එහෙම එන කිරණයයි මෙන්න මේ කොළපාට කිරණයයි හරිද? එකම රේඛාවක આવොත් එවිට අපට පේන්නේ මේ ගසේ අග්ගිස්ස සමග මේ පොල් ගහේ අග්ගිස්සයි වැව්පතුලයි සම්පාතයි වගේ සමපාතයි වගේ දැන් අපි පුංචි වැඩක් කරගමු ඒ තමයි මේ කෝණය I මෙන්න මේ කෝණය R කියලා දාගත්තොත් දැන් ඔය වර්තනයට දාමු අපි වර්තනයේ සඳහා දාමු जले वर्तनांक समान साइन वर्तनांक में द्रव्य वर्तनांक एन के लगाते पतन कोणे साइन आई के लगा यट कोणे साइन आर यठर दांड वेनो जले वर्तनांक वागत हतर वेदी मतुन समान साइन आई मे कोणे आई ना मे कोणे आई वेनो साइन आई लिया पुनः सम्मुख पादे हतर वेदीम පයිතගරසනෝ කර්ණ දිග පහක් වෙන්නෝ බෙදීම සයින්ආර් ලියන්න පුළුවන් මේ කෝණේ ආර් නම් මේ කෝණෙත් ආර් මේ හොයන්න ඕන ගැඹුරමම කැපිටල් H කියලා ගත්තොත් සම්මුඛ පාදයේ මෙතන 64 න් 4ක් ගියාම 60යි බෙදීම කර්ණ ලියන්න පුළුවන් මෙතන 60 මේ උසේෂණ සාත්මින මේ කර්ණ දිග එන්නේ H වර්ග දන हटे वर्गे वर्ग मूले इंसान एच वर्ग दन हटे वर्गे वर्ग मूले उन ओक सुलु करला बलान में कैपिटल एच टकी ये देने किया अभी बालम यालो उत्तर डालती है ना अभी बालम उत्तर मीरासु आकावना हरु वेरी गुड उमेशा समिंदी उत्तर दापे कहारी तारिंदु लक्षण डालती है ना वेरी गुड वेरी गुड वेरी गुड वेरी गुड ඒ අනුව කැපිටල් H එනවා මීටර 80ක උසක් මට උදේ කියන්න අවශ්‍ය වෙන මේ ගුණය තමයි දෙකම එකම තැනක ඉන්නවා කියන්නේ ඇහැට එන මේ කිරණේ ගමන් මග ඔස්සේ සම්පාත වෙලා වගේ පේන මෙම කිරණයත් වර්තනෙන් පසු ඇසදසට එනවා ඇහැට පේන්නේ එතනම ඉන්නවා වගේ එක්කසියම් තනිය ආලෝකෙදි අපිට එතන ඌ ඉන්න වගේ පේන. එතකොට ගහේ අග්ගිස්සයි වැව්පතුලයි සම්පාතයි කියලා අදහස් කරන්නේ අවසානයේ ඇස වෙතට ගසෙන් එන ආලෝක කිරණයත් අවසානයේ ඇස දෙසට වැව්පතුලෙන් එන ආලෝක කිරණයත් එකම රේඛාවක ඒක රේඛීය වෙන්න ඕන. එතකොට අපට එම ස්ථාන දෙක සම්පාතව පේනවා. ගහේ අග්ගිස්සයි වැව්පතුලයි සම්පාතව පේන මේකට පුතෝ අර සමීකරණ දාන්න එපා වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුරු දුෂ්‍ය ගැඹුරු හේතුව මෙතන කෝණ විශාල කෝණ අභිලම්බ නිරීක්ෂණ නෙවෙයි ගොඩක් අය මේ ගාන හදද්දී උකට දාන්න පුළුවන් වර්තනය වෙද්දී කෝණය විශාල නම් අභිලම්බ නිරීක්ෂණයක් නොවේ නම් ඔයා පුතේ ගාන හදන්න ඕන ස්නෙල්ස් පාවිච්චි කරලා ස්නෙල් නියම පාවිච්චි කරලා හදපනේ දරුව පොඩ්ඩක් ඔ කූටු පිටි ගා ගන්න මෙන්න මෙතන අපි ඉස්සලම හොයාගත්තේ අර x දුර මේ ත්‍රිකෝණ දෙක පාවිච්චි කරලා මොන ත්‍රිකෝණ දෙකද මෙන්න මේ ත්‍රිකෝණ දෙක පාවිච්චි කරලා මෙන්න මෙතන ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය සමරූපී ඒ සමරූපී ත්‍රිකෝණ වල අනුරූප පාද අතර අනුපාත සමාන කරලා අපි සොයාගත්තා x ඊට පස්සේ අපි කරේ අර කොළපාට කිරණයේ වර්තනය සඳහා ස්නෙල් නියමයේ දැම්මා. එතෙන්දි පුතේවා වර්තනාංකය ගන්නේ ජලයේ වර්තනාංකය නම් I සහ R හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ඔතන මම ජලයේ වර්තනාංකය යූස් කරපු නිසා I ගත්තා විරල මාධ්‍ය කෝණය, R ගත්තා ගහන මාධ්‍ය කෝණය. ඒක පරිස්සම් වෙන්න ගණන් හදද්දී මම මේ කියන දේවල් ඔළුවේ තියාගෙන ගොඩක් දරු වැඩේ අල්ලගෙන යනවා ළමයි 30ක් 40ක් මෙලෝදයක් තේරු නැතුනාට ගොඩක් අය වැඩේ තේරලා තියෙන අනිත් ඈත් මෙහිට බලන්න ඉස්සර නෝට්ස් බලලා කවුරුත් සමාන හැදී ඇබ්සෝබින් පවර් වෙනස් අපි උත්සාහ කරන්න ඕන අමාරු කරට ටිකක් වැඩිපුර කියවලා
අන්තිමට අපි ඔක්කොම එක විභාගයෙන් ලියන්නේ. එතකොට අපට දක්ෂ අදක්ෂ කතන්දර නැහැ, සියල්ලෝටම දක්ෂ වෙන්න වෙනවා. සමහර ළමයි ඇත්තටම උසස් පෙළ භෞතික විද්‍යාවේදී පුළුවන් බැරි කියලා කණ්ඩායම් දෙකක් නැහැ. දක්ෂ අදක්ෂ කියලා කණ්ඩායම් දෙකක් නැහැ. ඉන්නේ අවශ්‍යතා ඇති සහ අවශ්‍යතා නැති. අවශ්‍යතා තියෙන කට්ටිය උපරිම මහන්සි වෙනවා. එතරම් අවශ්‍ය නැති කට්ටිය එච්චර මහන්සි වෙන්නේ අවසානයේ උන් පිළිබු වෙන්නේ ඉගෙන ගන්න බැරි ළමයි කියලා කියනවා සමහරු. සමහර ඒ ළමයි ෆිසිස් බෑ කියලා කියනවා. මට ෆිසිස් බෑ කියලා කියනවා. අන්නේ බෑ කියන්නේ වාට පුතේ අවශ්‍යතාවක් නේ. මුල සිට ඒ අවශ්‍යතාවය විෂයන් තුනට සමාන්තර වර්ධනය කරගන්න. නැත්තම් දවසක වාට හැංගෙන්නේ වාට ෆිසිස් බැරි ළමයි කියලා. අපි ඊට පස්සේ යමු ඊළඟ කොටසට. මේ ටික ලියාගෙන රූප සටහන ඇඳගන්න. x දුර හොයපු හැටි පොඩ්ඩක් මතක තියාගන්න. ඔය ජල ප්‍රශේ උඩ තියෙන ත්‍රිකෝණ දෙක සමරූපී ත්‍රිකෝණ නිසා සමරූපී ත්‍රිකෝණ අතර අනුපාත ආදාත අනුපාත සමාන කරලා තමයි x හොයාගත්තේ. ඒකෙන් පස්සේ අපි යන් ඊළඟ කොටසට. ඒකෙන් පස්සේ ඊළඟ කොටසට ट्यूट के तब गाना क्या जल भाजन आनंद लबड़ सती हदनवा स्कूल ट्राई कर लती जल भाजन आनंद गाना क्या पोटा गेदर ट्राई कर लती लबड़ सती मैं हदन एक पास गाने की मम्मी रूप अलुते मेगोड गोड सिटी ना लमया लसन रूप हरि මේ තියෙන්නේ ඉවුරනම් මේ තියෙන්නේ ඉවුරනම් හරිද මේකේ ජලය පිරුණු ඉවුර කෙළවරේ ඉන්න ළමයාට ජල පෘෂ්ඨය තල දර්පණයක්සේ තමයි පේන්නේ ඒ නිසා මෙතන ළමෙක් හිටගත්තොත් හරිද ඒ ළමයා මේ ජල පෘෂ්ඨයට वस्तु अभी मैं जल पृष्ठ तलदर्पण क्रियात्मक मैंने मे लमयागे प्रतिबिंब आख्या मैंने मे विधियट लमयागे प्रतिबिंब आख्या मैंने मे विधियट उन्होंने दीपुते मतगति आगंड परावर्तन नियमानुव हरिद परावर्तन नियमानुव मे लमयागे පරාවර්තන නියමානුව මේ ළමයාගේ උස කැපිටල් H නම් ප්‍රතිබිම්බේ උසත් කැපිටල් H ම තමයි. ඒ වෙලාවේදී මේ තියෙන්නේ ජලාශයේ පතුල නම් මේ තියෙන ජලාශයේ පතුල නම් දෘශ්‍ය විස්ථාපනයේ හේතු කොටගෙන පතුල එසවීමකට ලක් වෙන්න පුළුවන් මෙන්න මේ මට්ටම දක්වා. मैंने मे मट्टम दक्वा पतुलेस उनाना मेतिने पतुले प्रतिबिंबे मेतिने पतुले प्रतिबिंबे हरिद पतुले ही प्रतिबिंबय सह पतुले ही प्रतिबिंबे सह गाने के जल पृष्ठे निरीक्षित मिनिसागे प्रतिबिंब संपातायलु अहन्ने අහන්නේ මෙන්න මේ ජල ගැඹුර ඒක සිම්පලිස් කියලා ගමු මිනිහාගේ උස දීලා තිබ්බද මගේ මේ ගාන වැහිලානේ වස්තුව මිනිහාගේ උස පුතා කී තිබ්බේ යාළුවෙක් දැම්ම උත්තරනේ මීටර 3යි මීටර 3යි මීටර 3 නිසා මේ ගානේ කැපිටල් H කියන්නේ 3 meters මීටර 3යි එහෙනම් දැන් මෙතන පුතේ මූ කෙලින්ම මේ පතුල දිහා බලනසම මේක අභිලම්බ නිරක්ෂණයක් මෙතන තියෙන අභිලම්බ නිරක්ෂණයක් අභිලම්බ පතුල දිහා බලන එතන ඉඳන්මයි නිරක්ෂණයක් එම නිසා මෙතනට අපට දාන්න පුළුවන් වර්තනාක්‍ය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කන්සෙප්ට් එක ජලයේ වර්තනාක්‍ය හතර බෙදීම තුන සමානයි ජල ගැඹුර H බෙදීම ඔහුගේ හිස සමග පතුල සම්පාත නම් ඔහුගේ උසට සමාන ප්‍රතිබිම්බයක්
ගැඹුරින් හැදෙන නිසා පැහැදිලිවම දෘශ්‍ය ගැඹුර මේසාගේ උසට සමාන වෙන්න ඕන. ඒ නිසා මෙතනින් පේනවා සත්‍ය ගැඹුර මීටර 4ක් වන බව. ඒ අනුව පේනවා ජල ගැඹුර මීටර 4ක් වන බව. ජල ගැඹුර මීටර 4ක් වන බව. හරිද වැඩි? ඔන්නෝම හරියට පුතේ අඳුනා ගන්න අභිලම්බ නිරීක්ෂණයක්ද නැද්ද කියලා. අභිලම්බ නිරීක්ෂණයක් නම් ඒ අවස්ථාවේ මෙන්න මේ සමීකරණය දාන්න ඕන. අභිලම්බ නොවන නිරීක්ෂණ සඳහා ඉස්සෙල්ලියමෙන් ගණන් හදන්න ඕන. හරි. ඉස්සෙල්ලියමෙන් ගණන් හදන්න ඕන. හදපු නැති කටියේ පොඩ්ඩක් මේ රූපය අඳින්න මේ තියෙන්නේ පතුල එසෙමේ ලකුණේ පතුල එස වෙනවා. ඒ එස වෙලා පතුල මෙන්න මේ හරිය වගේ දෙන මේ තියෙන්නේ දෘශ්‍ය ගැඹුර. මේ තියෙන්නේ දෘශ්‍ය ගැඹුර. ඒ දෘශ්‍ය ගැඹුර හොයාගන්න උත්ලේසි කරලා තියෙනවා මේ ජල පෘෂ්ඨයෙන් පේන ප්‍රතිබිම්බය කියලා. ජල පෘෂ්ඨයෙන් පේන්නේ තල දර්පණ ප්‍රතිබිම්බය. තල දර්පණ ප්‍රතිබිම්බ වස්තුවේ ප්‍රමාණ සමාන නිසා වස්තුවේ උසයි ඉමේජ් එකේ උසයි සමානයි පෘෂ්ඨයෙන් තන. පෘෂ්ඨයෙන් තන. මේ ගානේ ඉතුරු කොටස අපි සාකච්ඡා කරමු ලබන සතියේ. අදට අපි නවත්තමු ළමයින්ට ඇතිලා වගේ. ඉතුරු කොටස් එක ලබන සතියේ හදන්න. එච්චර ඇති දෙයක් නැහැ මේකේ. මම ලබන සතියේ පන්ති පටන් ගත්තකම මේ කොටස හදලා ඉතුරු ටික පැහැදිලි කරන්න. චුට්ටක් බලන්න මෙන්න මේ කොටසට අර සත්‍ය ගැඹුරු දෘශ්‍ය ගැඹුරු කියන කතාව දාලා ඔය 6 වෙනි කොටස හදන්න පුළුවන්ද බලන්න. 6 වෙනි කොටස හදන්න පුළුවන්ද බලන්න. හරි. අදට අපි නවත්තුමු. හැමෝටම සුබ රාත්‍රියක්.